මනුෂ්‍යත්වයේ අග්‍ර ඵලයේ වෙනුවෙන් ගොඩ නැගුණු බෞද්ධ දර්ශනයේ සමාජ භවිතාව ප්‍රායෝගික ඇසින් කිං කුසල ගවේසි අපි හැමෝම සරල බවට එහෙම නැත්නම් නිදහසට සැහැල්ලුවට හරි කැමති ප්‍රේක්ෂක හිතවතුන් හිතවතියන් රසක් අපේ මේ කිං කුසල ගවේසි වැඩසටහන සමග සෑම සිකුරාදාකම රාත්‍රී එකතු වී සිටින බව අපි දන්නවා. ඉතින් ඔබ සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ මේ වැඩසටහන හා සම්බන්ධ වීම තුලින් ඒ සරල බව කිසියම් ආකාරයකට සංයමය නොවේසේනම් ජීවිතේ හෙට දිනේ ගත කරන්නට අවශ්‍ය කරන්නා වූ යම්කිසි දැක්මක් මේ වැඩසටහනෙන් සම්පාදනය කර ගැනීම. එහෙම නැත්නම් මේ වැඩසටහනෙන් අපි එවැනි දැක්මක් ඔබට සම්ප්‍රේෂණය කරන අයයි ඔබ උදක්ම බලාපොරොත්තු වෙනවා අපි දන්නවා. බොහෝ දෙනා මේ සරලත්වයේ නිදහස සොයාගෙන යන ආකාර තියෙන්න පුළුවන්. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් කෙනෙක් මේ වෙලාවේ මිහිරි සංගීතයකට තමන්ගේ සවන් යොමු කර සිටිනවා වෙනදත් පුළුවන්. තවත් කෙනෙකු පොතක් ඇසුරෙන් ඒ සරලත්වයේ නිදහස සංයමයේ සොයනවා වෙනදත් පුළුවන්. තවත් කෙනෙකු සුමදුරු ධර්මදේශනයකට සවන් දෙමින් ඒ සරලත්වයේ නිදහස සොයනවා වෙනදත් පුළුවන්. මේ සෑම දෙයකින්ම මකියන් උත්සාහ කරන්නේ අද මේ කලබගෑනියට ලක් වෙච්ච සමාජයක් ඇතුලේ අපිට සංහිඳියාව සතුට නිදහස මොනතරම් වටිනවාද කියන එක. ඉතින් ජාතික රූපහානි කිං කුසල ගවීසි වැඩසටහනේ අරමුණ වන්නේ ඒ සරල බව, ඒ නිදහස නොවේසනම් ජීවිතේ හෙට දිනේ ගත කරන්නට අවශ්‍ය කරන්නා වූ ඒ ශක්තිය ධෛර්යය ඔබට ලබා දීම. ඉතින් අදත් සුපුරුදු ලෙසම ගිය සතිවල වාගේම මේ පිළිබඳව නැත්නම් ඔබට ඒ නිදහස ඒ දැක්ම සම්පාදනය කරන්නට අපගේ රූපහානි මැදිරියට වැඩමවවදාල ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේ කොළඹහත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ඒ වගේම වැෑවුට දුඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අවසරයි උඩුදුම්බර කාශ්‍යප අපේ හාමුදුරුවන් වූ ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව අපගේ මැදිරියට පිළිගන්නවා. ප්‍රේක්ෂක හිතවතුන් හිතවතින් ඔබට මතකනම් අපි මේ සංවාදය ආරම්භ කරේ දැනට දෙසතියකට පමණ පෙර ආතුව සත්‍ය සොයා යාමේ මාර්ගයේ සිට. ඔබට මතකනම් චතුරාර්ය සත්‍ය ගැන අපි කතා කරා. ඉන් අනතුරුව අපි මාර්ගයේ පාදා ගත්තේ මේ සාකච්ඡාවට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරන්න. ඉනුත් අපි ගිය සතියේ එහි ප්‍රථම නැත්නම් පළමු වෙන්න අපි කතා කරා. සම්මා දිට්ඨිය ඔබට මතක ඇති. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි හිතනවා ඔබ මේ යහපත් දැක්මෙන් යුක්තව අද දිනේත් ඉතිරි කාරණා සාකච්ඡා කරන්න සහභාගී වෙනවා ඇති. ඉතින් අද දිනේ අපි කතා කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැන්න සම්මා සංකප්ප පිළිබඳව. අපි හැමදෙරනේ සංකප්ප සංකල්පන මෙතනින් අපි ආරම්භ කරමු. මොකක්ද මේ සම්මා සංකප්ප කියන්නේ කියලාම හඳුන්වා දීගෙන. ඔව් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන හැමදෙනාටම යහපත් සංකල්පනා කියලා කියන්නේ ඒ වචනෙම සම්මා සංකප්ප කියනකොට යහපත් සංකල්පනා නිවැරදි සංකල්පනා මොකද මිනිස්සෙගේ ජීවිතයක් හරියන්නේ යාගේ තුල ඇති වෙන සංකල්පනා මත ඒකින්ද යහපත් කල්පනාවන් යහපත් අදහස් අපි නැත්තම් කලින් දවසේ අපි කතා කරා සම්මා දිට්ඨිය ගැන. එතකොට සම්මා දිට්ඨිය පූර්වාංගම වේ කියලා අපි කතා කරේ. මේක මූලික වෙලා මේ මූලික වීම තුළින් ඇති වෙන අදහස් කෙනෙක්ගේ හිත තුළ අපි කිව්වා එදා යහපත් දෘෂ්ටිය කියන එක මූලික අංගයක් වෙලා ඒ අනුව තමයි ඒ කෙනාට ඇති වෙන අදහස් ඇති වෙන්නේ කියලා ඒ දෘෂ්ටිය අනුව. එතකොට ඒ දෘෂ්ටියට අනුව අපේ හිතක නැවත නැවත සිතුවිලි පහළ වෙනවා. ඔය සංකල්පනා වලටම කියනවා විතර්ක කියලා. විතර්ක කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඒ කියන්නේ දැන් අපි මෙහෙම කියමුකෝ මේක අපි නිකන් තේරුම් ගන්න පුළුවන් විදිහට හැමදාම කතා කරන්නේ. මට මොන හරි දෙයක් ඕන කියලා හිතෙනවා. ඒ කියන්නේ කවුරු හරි කියපු දෙයක් හින්දා මට හිතෙනවා අහවල් දේ බොහොම හොඳයි කියලා. අන්න ඒක මගේ දැන් දෘෂ්ටියක් එනවා. මේක තමයි හරියන්නේ අපි හිතමු. මම දෙවියෝ පසුපස යන්න ඕන, දෙවියන්ගෙන් ආරක්ෂාව ලබා ගන්න පළතුරු වට්ටි අරගෙන එහෙම අරගෙන ගිහිල්ලා
मुखरी मे वगे बार अकनोत मे उम हरियाणा वकील कौर हर मट क्यू अंद बला दंग मे दिखे वेन सब दनगंड मम्मी क्या हेम क्यू आट पास मट दैकना मुखद मैं प्रश्न या मे प्रश्न विसदगा मम मेन मे आ कार्यक्रमया करो निकला दरदी दैकना दंगे दैक में अति पास मुखद करीतन पटांगना दम्मा को होमद या मेक खराट पास मट मुन तरह वाले अभिन मेकि हटियट मेहम वेडो ने मेहम अरे हितांड पटांग ये हितांड 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 ये पेतम हिते अन्न बलांड दृष्टियट अनुकूल वेला ये दृष्टिय मत रेम अति संकल्पना संहार आय पैदेड वशक संकल्पना अति कर वारे अति वेनकोट तवाद उपयदेन संकल्पना फैदेलाइनकोट इध संकल्पना तेरे नदीट होंट मेवा निका एक पीट एक नगिल 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 वेडवेन हेटी अभी कनकोट गहांडो नकिल हितेन वकील की हिंसाकारी संकल्पना वक्यो इक मट अदास मे आट गहुवोत्तम हरियाणा अने तो मे आट गहुवोत्तम हरियाणा के अंत मगे दृष्टियतम इकट्ठे गहांडो निकेने इक दम ये दम अणु इट पास मं संकल्पना को ना कथंदर कदना कोहे दिदगहाने कोहोम दहाने गहुअट पास मट मुखदेना इधक हिते को सितुरी कंदर आवा संकल्पना कल्पना आवाल तारक इवागे वितारक मेकोम गता मे कुटम संकल्पना की अनुभव हम तो दंग उपहान से प्रवेश गति मट हिते दंग पूर्वांगम वे की संबंध दिट्टी अत्यवश्यम हुयाक संबंध है देखें दंग यहाँ पत् दुष्टिया दैकमक नुतिबुनो दिगट में तुम संकल्पना एक यहाँ पत् भव पूर्वांग यहाँ पत् दैकमक इंडो नी एक हूंगा कट्टीट वेन्ने गुड़ा कट्टीट वेन्ने अर तमंगे दैकम वेरदीवेन को दैकम उड हेतीवन संकल्पना हिंद नैवत नैवत मिनी करला नैवत नैवत मिनी करला मतकदपी गीय सती कथाकर यहाँ पा दैकमक अति कर गंड मनसाणु पेक्कीता कि सके मनस दाकिो न कि एकत्न्नी दी संकल्पना तेक वेरदी दृष्टिया कि मे संकल्पना अति पास ये संकल्पना तब मिनी करला मिनी करला मिनी करला मिनी करला अर दृष्टिया तब नरक नरको अभी मेक एकट एक दिखट नगे उदाहरण तव उदाहरण मुनहरी गंडो निकलना दंडी मुखरी बांडिया वटने बांडिया दगल मट गंड पुलवांक नति तत्क तीन बांडिया तीन यदि मुखदे नाय हो अरक अर एगन नवत 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 अरमुन अभी एक अरमुन को इलांगट मट एंड तीन मुदाल मुहम्मद मेक लीज कर मेकट मनोहरी क्रम अतीन अंतिम मे मे अरमुनट अनकाम मेक गन्न काम मे अतीन संकल्पना गोन्न याट ए गन तीन लुक अदाहख्यला खरदर कार्य तत्क समय मरांड वेंड पुलवांग के गहांड वेंड पुलवांग याम दुकर गंड वेंड पुलवांग थिंग ये नो एगु ताकार संकल्पना वाल आप अतीन अर अब तुम क्यू वगे दृष्टिये मत रहा अभी संकल्प संकल्प पेली मंद कथा कर मेक कोटा सून कट बेदेन निकम आदि वशेन इवागे अव्यापाद इवागे अविहिंसा वसे सम संकल्पे कोटस्ट बेदेन मेघ ना तभी कथा कर बौद्ध धर्मे बुद्धवांसी देश नकलो अभी तुला यहाँ पात संकल्पना कोटस्तून कट बेदेन बाब निकम संकल्पना मे पंचपादान स्कंदे अत मिधी मे संकल्पना अतम मे लोके मिनसुंट मे संकल्पना अतवे ओने निकम पारमिता कि निकम कि अत मिधीम अयंगीम के काम लोके अतर मंगला इन्नाट इसम संकल्पना वेन्ड ओन मे कि कवदाक्वत विसुमाने कि दल दीट दल मिनी मे वर्तमान अतिवेमती संकल्प अरे मेक मम सकस्कर तिना पंचपादान स्कंदे अतिवेंड मेन मेहमेला उदाहरण तिगत दंगी यम किसी आकार मे राटे
පාලනය නැත්තම් රටේ පරිපාලනය මාරු වුණොත් හොඳයි කියලා වගේ අදහසක් පසුගිය කාලිනව තිබුණා. දැන් අපිට බොහෝ දෙනා හම්බෙනකොට බොහෝ දෙනා කියනවා ඉතින් ඔහේ මාරු වෙනවනම් මාරුන දෙන්න. මාරුණා කියලා අපිට මොකද අපිට මාරුණත් එකයි නැතත් එකයි අපිට මේ අපේ ප්‍රශ්න ටික විසඳෙනවා නම් ඇති. අපිට මුදල් ටිකක් වියදම් කරලා ඛණ්ඩ ටිකක් අපේ අතේ තියෙන මුදලට දැන් මගේ අතින් ඊයේ පෙරද එක්කෙනෙක් කියනවා මේ කීයක් වුණත් කමක් නැහැ අඩුම ගානේ තෙල් ටිකක් ගන්න තියෙනවා නම් හරිද? එතකොට දැන් මේ බල මාරුවක අවශ්‍යතාවය නැහැ. ඒ කියන්නේ ඒක අන්න එකට කියනවා කලකිරීම කියලා. හරිද? ඊට පස්සේ තව එහාට යනකොට අපි හිතමුකෝ දැන් හදිස්සිය ඡන්දයක් තිබ්බා කියලා. මම මේ යමකට ගලපන්නයි හදන්නේ. ඡන්දයක් තිබ්බොත් එහෙම බොහෝ දෙනෙක් ඡන්දේ දාන්න යන්නේ නැහැ. ඇයි? ඒ කට්ටිය කියනවා අපිට මේක කලකිරලා තියෙන වැඩක් නැහැ කවුරු ආවත් එකයි අපිට ඇති වැඩක් නැහැ. අපි තව ටිකක් තෙල් පුච්චන් කියලා ඡන්ද පොල්ට කියලා ඡන්ද දාන කිසි තේරුමක් නැහැ. අපි හිතනවා මේ වෙලාවෙ එහෙම එහෙම ඡන්දයක් තිබ්බොත් එහෙම වෙයි කියලා. බොහෝ දෙනෙක් මෙතන ඉලකඩක් තියෙනවා. ඔන්න ඕකට කියන්නේ සමස්ත පද්ධතිය කෙරෙහිම කලකිරීමක් කියලා. සමස්ත පද්ධතිය. එතකොට මේ ලෝකය කියන්නේ සමස්ත පද්ධතියක් අපිට හම්බ වෙලා තියෙන. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, ශරීරයට දැනෙන පහස, මනසට දැනෙන ධම්ම. ඒක සමස්ත පද්ධතියම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා තව පැත්තකින් බෙදන්න පුළුවන්. මේ එකක්වත් අපිට හොනේ කියලා තියෙන්නේ. අපි කොච්චර හිතුවත් අපිට ඕන හැට තියාගන්න ඕනේ කියලා අපිට ඕන හැට තියාගන්න බෑ. මේ හැම එකම හැම වෙලේම වෙනස් වෙනවා. අපි ජීවත් වෙන්නේ මම නිකම් මෙහෙම කියන්නම් අපි ජීවත් වෙන්නේ අඳුරේ වගේ. අපි හිතුවට අපි එළියේ ජීවත් වෙනවා කියලා අපිට හම්බෙලා තියෙන දේවල් වල ඇත්ත ස්වභාවය පේන අඳුරේ ජීවත් වෙන කෙනෙක් ගැන අපි මෙහෙම කිව්වා. එයා ළඟ මොන හරි තියෙනවා නම් එයාගේ අතට මොන හරි හම්බුනොත් මෙහෙම එයා ඉතින් මේක මේසයක් වෙන්නත් පුළුවන් මේක පුටුවක් වෙන්නත් පුළුවන් මේක එහෙමනේ හිතන්නේ මේක වෙන්න පුළුවන් කියලා අල්ල බල්ල අනුමාන කරගන්නවා. අන්න ඒ වගේ තමයි හිතනද අපේ ජීවිතය ගැන අපි හරියට දන්නේ නැහැ. අනුන්ගේ ජීවිත ගැන කොහොමද දැනගන්නේ? අපේ හිතේ තව මොහොතකින් සිතුවිල්ලක් අපිට එයිද කියලා දන්නේ නැහැ. මොන වගේ සිතුවිල්ලක් එයිද කියලා දන්නේ නැහැ. තව මොහොතකින් මම මෙතනින් මේ කතා කරගෙන ඉන්න ගම සමහරට ඔබතුමා කියන වචනයක් හින්දා මම මෙතන නැගිලා ඉඳන්නේ. ආයෙම කවදාකවත් එන්නේ නැහැ මේ පැත්ත කියලා නැගිලා ඉඳන්නේ. මං කියන වචනයක් හින්දා ඔබතුමා නැගිලා ඉඳන්නේ නේද? එහෙම සිතුවිල්ලක් ආවත් යන්න ඕනේ කියලා සිතුවිල්ලක් ආවොත් කරන්නේ නැහැ මම මේ කියලා සිතුවිල්ලක් ආවොත් ආවොත් එක වෙනවනේ. ක්‍රියාත්මක මට්ටමට එනකන් ආවොත් ඉතින් තව මොහොතකින් මොනවා වේද කියලා අපිට කියන්න බෑ. මේ ළඟ තියෙන හැම දෙයක්ම අපිට බොහෝ ආදරය කරන අය ගැනයි අපි හුඟක් වෙලාවට බැඳිලා ඉන්නේ. ඒ අයගේ ආදරය ගැන අපි හරියට දන්නවද? කොච්චර වෙනස් වෙනවද ඒවා? එතකොට දැන් අපි දන්නවා අපිට පීඩාකාරී දේවල් හම්බුනහම අපි ඒවා වෙනුවට හොඳ දේවල් හොයාගන්නවා. අපි හොයාගත්ත හොඳ දේවල් හින්දා අපිට පීඩාවට පත් වෙන්න වෙන්නේ නැද්ද? මම මෙහෙම කියන්න තරුණ යෝලක් ඉන්නවා කියලා හිතන්නකෝ. මේ දෙන්නට දරුවෝ නැහැ. මේ දෙන්නට තියෙන හැම වෙලේම තියෙන අදහස තමයි අපිට මොනවත් ඕනේ නැහැ. මොනවත්ම ඕනේ නැහැ. අපිට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් දරුවෙක් ලැබුණා. දරුවෙක් විතරයි අපිට ඕනේ. දැන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් දරුවෙක් ලැබුණා. දැන් දරුවෙක් ලැබෙනවා. දැන් සන්තෝෂයෙන්ම දින්නේ. ඊට පස්සේ සන්තෝෂයෙන්ම දින්නේ. එහෙනම් කොච්චර දුක් විඳින්න වෙනවද? නේද? එතනින් එහාට කොච්චර දුක් ලැබෙනවද? එතනින් එහාට ඊළඟට මේ දරුවා පෝෂණය කරන්න පාසලකට දාගන්න ඊට පස්සේ යා අනාගතේ ගුණාගන්න එතනින් එහාට යාට තියෙනවා මහා ගොඩක් හැම දෙයක් මෙහෙමයි. පස්සේ හිතනවා නොබෙද හිටියා නම් හොඳයි කියලා. සමහර විට කවරුකින් ඇහිලා තියෙනවා. නෑ ඉතින් ඔක්කොම මෙහෙමයි. සමස්තයක් වශයෙන් ගත්තාම අපි සතුට කියලා හොයාගෙන යන එක තුල හැම වෙලේම දුක් සකස් වෙනවා. ඒක ඉවරක් නෑ. එතකොට කෙනෙකුට දැනුනොත් මම දැන් මේ කිව්වේ ඔය දේශපාලනය ගැන දැන් මේ කාලේ දැනෙනවා වගේ හැඟීමක් ජීවිතය ගැන දැනෙන්න ඕන. මොකද්ද මොනවා එකතු කරගත්තත් වැඩක් නැහැ. ඒ කියන්නේ එකතු කරන්න එපා කියන එක නෙවෙයි. මොනවා ස්ථිරයි කියලා හිතුවත් කවදාකවත් ස්ථිර වෙන්නේ නැහැ. මොනවා මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා හිතුවත් මට මේ ලෝකේ මට ඕන හැටියට තියාගන්න බෑ. ඒ කියන්නේ අපි පීඩණයට පත් වෙන්නේ. හුඟක් දෙනා පීඩණයට පත් වෙලා ඉන්නවා. හරි මේ 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 ආහාර පීඩණය ගැන මම කියන්නේ. ඒක අමාරු දෙයක්. ගොඩක් අමාරු දෙයක්.
තමන්ගේ මූලික පහසුකම් නැති වෙනකොට ඒකනේ මම මේ කියන්නේ සාමාන්‍යනුත් මේවා සාමාන්‍ය පරිදි තියෙන කාලෙත් අපිට පීඩන තිබුණ නැද්ද දරුවන්ගේ ගැටලු තවත් ඉඩම් කඩන් වල ගැටලු මේ වගේ ඒවා හැමදාම විසඳනවා ඒ විසඳන ඒවා හරියට නිකන් මං කිව්වොත් පාරක වාහනයක් අර යන කෙනෙක් එක වාහනයක් ඉස්සර කරගත්තාම හරි සහනයක් දැනෙනවනේ එහෙනම් තව එකක් ඉස්සරහින් තියෙන තව එකක් තියෙන ජීවිතය කියනත් ඒ වගේ ප්‍රශ්න පත්‍රයක්ද නැද්ද එක දිගට ප්‍රශ්න කන්දරාවක් එනවා ඒ ඇවිල්ලා එකක් ඒ රවුමේ විසඳලා යනකොට ආය පළවෙනි ප්‍රශ්නේ ආය ඇවිල්ලා ඉතින් එතකොට මේ වෙහෙස ගතිය තියෙන්නේ අන්තිමට මේ කෙනෙකුට නුවණින් බැලුවොත් මේකේදී අපි සතුට කියලා හොයාගන්න ඔක්කොම දේවල් ගැන තියෙන්නේ ඒවා නිසාම දුක් ඇති වෙන දේවල්. එහෙම නැති එකක්වත් හොයන්න බෑ. දැන් බලය ගැන හිතලා බලන්නකො. മന്ത്രി කරේ වෙනෙක් ප්‍රාදේශ සභා മന്ത്രി කෙනෙක් වෙන කෙනෙකුට වෙන්න කලින් ඒක වෙන්න ඕනේ කියලා ලොකු උවමනාවක් තියෙනවා. ඒක උනේ නැත්තම් බෑ කියලා. උනාට පස්සේ එයාට තමයි ඈත පරාසයක් පේනවා. මොකද මට පාර්ලිමේන්තු മന്ത്രി කෙනෙක් වෙන්න පුළුවන් වගේ. එතන ඉඳන් එයාට ආය දුකෙන් ඉන්නේ. පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාට පස්සේ ආය දුකෙන් ඉන්නේ. නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙන්න ඕනේ කියලා. හරිද? නියෝජ්‍ය ඇමති කෙනෙක් වුණාට පස්සේ එයාට තව ඈත පේනවා පොඩ්ඩක්. ආය දුකෙන් ඉන්නේ. ඇමති කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ආය දුකෙන් ඉන්නේ. කැබිනට් ඇමති කෙනෙක් වෙන්න ඕනේ. ආය දුකෙන් ඉන්නේ. අගමැති වෙන්න ඕනේ කියලා. ආය දුකෙන් ඉන්නේ. ජනාධිපති වෙන්න ඕනේ කියලා. දැන් ඉවරද? ආය දුකෙන් ඉන්නේ ඇයි? ඊළඟ සැරේ ජනාධිපති වෙන්න ඕනේ කියලා. හරිද? ඉතින් මේක ඉවරක් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ජීවිතේ ඔක්කොම සිද්ධි. එන්නේ එක දැනෙච්ච කට්ටියට මේක කලකිරීමක් ඇති වෙනවා. කලකිරීම කියලා කියන්නේ ඔය අඬන කලකිරීම නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ ඒක. අපි කලකිරීම කියලා ආඬනවා, ආදොඩනවා, වැළපෙන එහෙම එකක් නෙවෙයි. මට මෙතනින් ඉස්සරහට යන්න තැනක් නැහැ. මේ ජීවිතේ මේ කරන දේවල් වල මට සතුටක් ලැබෙන ඒවත් එක දුක්මයි ඇති වෙන්නේ. අන්න බලන්න එකට කියනවා නිබ්බිදාව කියලා. අත නිබ්බින්දති දුක්ඛේ නෑ මම මේ දුක් විඳ විඳ හැමදාම ඉන්නේ නෑ. අත නිබ්බින්ද දුකේ කලකිරුණා නෑ මට හැමදාම දුක් විඳින්න බෑ. මගේ ජීවිතේ දුකක් නැති කාලයක් එන්න ඕනේ. ඒ වගේ අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා කාටත් මේ පංච උපාදානස්කන්ධයත් එක්ක. ඒ කියන්නේ ජීවිතේ සදා සමය එනකොට දරුවෝ ටිකයි මගේ ඉඩන් ඒවා භවභෝග සම්පත් මේ ඔක්කොමත් එක්ක මට ඉතාලම යහපත් ඉන්න පුළුවන් දවසක් එයි කියලා. එහෙම එන්නේ නැහැ. එතකොට අඩුම ගානේ අසනීපයක් හරි හැදෙනවා. තව මොන හරි වෙනසක් වෙනවා. එහෙම නෙවෙයි. ඒක මේ දේවලුත් එක්ක බෑ. මම මෙච්චර මේ විස්තරයක් කියන්නේ මේ සංකල්පනාව ගැන කියන්න ඕනේ නේද? මේ දේවල් එක්ක බෑ. මොන දේවල් එක්කද පුළුවන්? අන්න පුළුවන් දෙයක් නෑ. සතුටෙන් ඉන්න ස්ථීර සතුටකින් ඉන්න පුළුවන් දෙයක් නෑ හොයාගෙන ආගෙන ගියාම. මේ පංච උපාදානස්කන්ධය තුල අන්න ඒක දැනෙච්ච කෙනෙකුට කියනවා කලකිරෙනවා කියලා. කලකිරෙනකොට එයා හොයනවා විසඳුමක්. අන්න ඒ කලකිරීම නිසා එයා හිතනවා, එයාට තේරෙනවා මේ ලෝකෙහි තියෙන මේ වස්තුන්, මේ ලෝකෙහි තියෙන කෙටියෙන් මේ වස්තු ඔක්කොම ගත්තාම ඒක පංච උපාදානස්කන්ධයක්. මේවායින් අයින් වීමයි සතුට. මේවත් එක ඉඳ ගියොත් මේවා හරිදවන එක රිදවනවාමයි. වෙහෙසයි. ඇයි මේවා වෙනස් වෙනවා? අපි ළඟ තියෙන දේවල් ඇත්තටම වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනකොට අපි මොකද කරන්නේ? ඍජුවම ගමු ආදරයක් කියලා. අපි බලාපොරොත්තු වෙන එක දිගට තියෙනවා කියලා සමහර අයගේ ආදරය අපිට දැනෙනවා. ඕන්න තිනුට අද හිතන වෙනස් වෙලා වගේ. සැබවින්මත් වෙනස් වෙමින් තියෙනවා. ඒ කියන්නේ අඩු වෙලා තියෙනවා වගේ තේරුණා. මොකද කරන්නේ? ඉක්මනට ආදරෙන් කතා කරනවා, තෑගි භෝග දීලා බලනවා, ඔළුව අත ගන්නවා, ඔය රටේ නැතිව කරන්නේ ඇයි? අරක වැඩි කරගන්න. හා වැඩි කරගත්තා කියන්නේ දැන් පවත් ගන්න ඕනද නැද්ද? ආය උත්සාහ කරන පවත්ත ගන්න. එතකොට වෙනස් වෙනකොට වෙනස් වෙන එක හදා ගන්න ඕනේ. හදාගත් එක පවත්ත ගන්න ඕනේ හැම එකක්ම. ඊට පස්සේ පවත්ත ගන්න ඒවා ආය වෙනස් වෙනට ආයදු කරපත් වෙනවා. ඉතින් මේ වගේ මේ දේවල් අල්ලගෙන ඉඳීමෙන් තියෙන මේ ගැටලුව විසඳා ගැනීම සඳහා මේවා අතහරින්න ඕනේ කියන හැඟීමක් ඇති වෙනවා කෙනෙකුට. අන්න ඒකට කියනවා ඒ අදහස ඇති වුණාට පස්සේ ඒක තුල ගොඩ නැගීම වෙනවා. නෙක්ඛම්ම සංකල්පනා කියන්නේ ඒකයි. හරිද? මේ පංච උපාදානස්කන්ධයෙන් මං අයින් වෙන්න. මේක මගේ හිතෙන් අතහරින්න. මේ කියන්නේ පෞල් ජීවිතය අතහරින එකක්වත්,
ජීවත්වෙන එක අතහරින එකක්වත් එහෙ නැති මැරෙන්න බෑ අනේක හැමෝම අපි ප්‍රේක්ෂක හිතවතුන්ට හිතවතුන්ට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් මේ අතර මේ ගිහි ගේනික් මීමද මින් අදහස් කරන්නේ ලෞකිකත්වයේ ඩිඩක් නැද්ද නිකම් මේ තුල අනිවාර්යෙන්ම තියෙනවා ගිහි ගේනික් මීම කියලා කියන්නේ ඒකේ කඩයිමක් හරිද එතකොට අපිට තියෙන වාසනා ගුණයන් අපි කරගත්ත පින් මහිමයන් ඒ වානුව හැමෝටම ගිහි ගේනික් වෙන්න බෑ ඒ කියන්නේ ගිහි ගේනික් වෙන්න බැරි කට්ටිය පරාජයයි පරාදයි කියලා කියන්නේ संपूर्ण करोवाणर එම නෙවෙයි මෙතන අපි නෙක්කම්ම කියලා කියවනේ තව පැත්තක් තියෙනවා නෙක්කම්ම නිස්සෘත සෝමනස්සය කියලා එකක් තියෙනවා ඒක සතුටක් වෙන්නේ කොහොමද කියලා අපි පස්සේ කතා කරමු එන්නේ ඒක දැනෙනවා දැන් අපි මේ තව දෙයක් මම කියන්නම්කො මෙහෙම තුවාල ප්‍රාර්ථනා කරනවාද සාමාන්‍යයෙන් මට තුවාල හැදේවා කියලා මට චිත්ත පීඩා හැදේවා කියලා ප්‍රාර්ථනා එහෙම තියනවාද අපිට නෑනේ ඉතින් ප්‍රාර්ථනා නැතුව මේව හැදෙනවනේ නේද බලන්න අනාගතයේදී අපි ඇති කරගන්න බැඳී මානසිකව මොන හරි ජීවි වස්තු හෝ අජීවි වස්තුත් එක්ක අපි මේ වර්තමානයේ ඇති කරගන්න බැඳී අනිවාර්යයෙන්ම අනාගත දුකකට හේතු වෙනවද නැද්ද अनागत लोक दुखर बैंदी में वैडी वेंड वैडी वेंड वैडी वेंड दुख करी होना दने इन्हें हमें हदा करने में का दानागत तुआर याद दने नहीं द जीविते बैंदी में तिकर करना के लापी हदा करने अनागत तुआर है ये तो कोटा बैंदी में नेतु बैंदी में अडू कर रखे ना ये वाह हाउ बो दिन जीवते ना पुला ये जीवित आगे वन पुला दान ना मैं वे ना से ना मैं वाट पाव ने करने बे मांग उपरी में वसेंग मैं वाट एक इंड बालनो केला वे ना सुनो तो दिन करने देने මේ නමුත් එහෙම ඉන්න කෙනෙකුට මේවායින් සම්පූර්ණයෙන් අයින් වී ඉන්නට ඕනේ. මනසින් මේවා අල්ලාගෙන තදින් තණ්හාවෙන් ඉදීමෙන්මයි මේ දුක් ඇති වෙන්නේ. මේවායින් බැහැර වෙන්න ඕනේ කියලා කෙනෙකුට ඇති වෙන හැඟීම තමයි සංකල්පනාව තමයි නෙකම සංකල්පනා කියලා කියන්නේ. ඒක ඇති වුණොත් ඒ ඒක සැරයක් ඇති වෙච්ච සිතුවිල්ල මත තව ඇතිලා මේ වෙහෙසකාරී බවෙන් අයින් වෙන්න ඕන මේක සුවදායක තත්යකට පත් කරගන්න ඕන කියන හැඟීමට එන්න පුළුවන්කම තියෙනවා. හඳුනන දැන් නෙක්කම් මේ සමගම සම්බන්ධ වෙන අව්‍යාපාදේ. ඒ කියන්නේ දැන් ඒ සමග අවිහිංසාව සම්බන්ධ වෙන අව්‍යාපාද සංකල්පනා අව්‍යාපාද සංකල්පනා ගැන අපි දැන් මේ නෙක්කම් සංකල්පනා ගැන ඇත්තටම මම හිතන්නේ සතියක් විතර කතා කරන්න පුළුවන්. මම මේ කියන්නේ මේ පැය සතියක් කියන්නේ සතියට අපි පැය දෙකයි මෙතන ඉන්නේ. මේ පැය දෙක ගැන නෙමෙයි මම කියන්නේ. සතියක් එක දිගට කතා කරන තරම් කරුණ තියෙනවා. අපි මේ දල පටුණක් ප්‍රේක්ෂක හිතවතුන්ට හිතවතියන්ට අපි මේ දෙන්නේ යම්කිසි පිළිඹවීමක් සිතන්නට මාර්ගෝපදේශයක් මේ ලබා දෙන්නේ අපේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ. එතකොට අපිට මේක ඊපස්සේ ආය රවුමක් ඕන නම් මේ ටික කතා කරන්න පුළුවන්. ඒ තරමටම දේවල් තියෙනවා. නමුත් අව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේ මෛත්‍රී සංකල්පනාවට. ඒ කියන්නේ තරහට ප්‍රතිවිරුද්ධ සංකල්පනාව. හරි. එතකොට අපිට හැම කෙනෙක් කෙරෙහිම මිත්‍රත්වයක් ඇති වෙන සංකල්පනාවක් හැම වෙලේම හිතන්නකෝ එක කොච්චර ලස්සනද කියලා ජීවිතේ මිත්‍රයෙක් දැක්කහම මිතුරුකමක් ඇති වුණාම සතුටෙන් අපි නේද අම්මෙකුට දරුවෙක් කෙරෙහි තියෙන මිතුරුකමක් කී මිත්‍රත්වය කියන හැඟීමත් එක්ක සතුට උපදිනවා ඉතින් ඒ වගේ අපි මේ ලෝකේ ඇවිදගෙන යනකොට පාරේ දකින ඔක්කොමලා කෙරේ. හරිද? තියෙනවා නම් මිත්‍රත්වයේ හැඟීමක් මේ මිත්‍රත්වය කියලා කියන්නේ යාළු වෙලා මිත්‍රත්වයෙන් ඉන්නවා කියන කෙනේ අපි හැම වෙලාවෙම අපේ හිත යාළ කරේ මිත්‍රත්වයක් තියෙනවා. ඒතර හැම වෙලෙම අපි සතුටින්. ඕන අම්මා කෙනෙක් දැක්කම තමන්ගේ අම්මා කෙනෙක් දැක්ක තමන්ගේම අම්මා දැක්කා වගේ ඕන දරුවෙක් දැක්කම තමන්ගේම දරුවා දැක්කා වගේ. හරි. ඒක කොයි තරම්නම් ලාභයක්ද ඒකින්ද මේ පිළිබඳව සංකල්පනා ගොඩනගන්න ඕනේ කෙනෙකුට ගොඩනැගෙද්දී ඇත්තටම අපි තුල තියෙන මනුස්සකම
ඒවගේම අපි තුල තියෙන ඇති වෙන ඒ කෙනෙක් දුකට පත් වෙනවට තියෙන අකමැත්ත තමන් හා සමකොට සැලකීම මේවත් එක්ක ඒ මිත්‍රත්වයේ වර්ධනය කරගන්න පුළුවන් එක දීර්ඝ කතාවක් ඒක කරගන්න හැටි අපිට කතා කරන්න පුළුවන් ඉතින් අන්න ඒ හැම වෙලේම ඒ මිත්‍රත්වයේ පිළිබඳව සංකල්පනා ගොඩනැගෙන ගොඩනැගෙන යා යුතුව තියෙනවා ඒක තමයි අව්‍යාපාද සංකල්පනා කියලා කියන්නේ හැමෝටම මේ මෙතනින් අපි මේ ගැටුවත් ලියගත්තොත් දැන් අව්‍යාපාදය පුරුදු පුහුණු කළ යුතු එකක්ද පුරුදු පුහුණු කළ යුතු දැන් උදාහරණයක් හැටියට මම ගත්තා මෛත්‍රී භාවනාව වගේ දෙයකින් අපි සිත නිරන්තරයෙන් පුරුදු කළ හැකි දෙයක්ද මේක පුරුදු කළ යුතු දෙයක්ද අපිට දැන් සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන් දැන් සමස්ත සමාජයේ කෙරෙහිම යම් කිසි මේ හිතවත් කරුණා ගුණය වැහෙන හිතුවිලි ඇති වෙන්නට පුළුවන් එතකොට මේක අපි වර්ධනය කරගන්නට ප්‍රායෝගිකව මයිතර මම මෙතෙන්දී මේ ප්‍රශ්නේ මතු කරන එක අපේ හැමදෙරක උතන්දුරට කියෙයිද කියන එක මම උත්සාහ කරන්නේ දැන් අර ඒක ප්‍රායෝගිකව දැන් මෛත්‍රී භාවනාව තුළින් මම නිදුක් වෙම්මා එතනින් පටන් අරගෙන ඒක මනස හුරු කළ හැකිද ලෝවේහි කිසිමම මාත්‍รีย සත්වයකට වෙනසක් නැතුව හැමෝටම එකම ගානට ඒ කියන්නේ අපේ ජීවිතය ගත්තොත් එහෙම අපි ලෝකේ ඉන්න මිනිස්සු ගත්තොත් මිනිස්සු අපි කොටස් හතරකට බෙදාගෙන ඉන්නවා හිතවත් අය අහිතවත් අය වෛරී අය තරහාය කියලා හරි මැදිහත් අය කියලා හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියලා එතකොට ඒ අනුව තමයි අපිට ඒ අය දකින්නකොට එක 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 අදහස් ඇති වෙන්නේ සමහර වෙලාවට සමහර අය කෙරෙහි අපිට දකින්නකොට අහනකොට පුදුමාකාර තරහක් ඇති වෙනවා මේ කියන ওই සංකල්පය ওই කියන தത്വෙට හිතපත් කරපුවාම එකපත් කරන්න පුළුවන් කිසිමම විදිහකින් මේ සීමාවල් නැහැ ඒ හිතක ඒ කියන්නේ අපි කොටස් හතරකට මිනිස්සු වෙන බෙදාගෙන ඉන්නවා මේ මගේ හිතවත් කට්ටිය මේ මගේ හිතවත් කට්ටිය මේ මගේ වෛරී කට්ටිය මේ මගේ මැදිහත් කට්ටිය කියලා මේ සීමාවල් ඛණ්ඩන වෙනවා ඛණ්ඩන වෙනවා කියන්නේ ඒක කැඩලා එකම ගානට එනවා ඒ ගානට ගන්න ආකාරය ගැන කාරණා සහිතව මෙන්න මෙතනින් උයි පටන් ගන්න ඕනේ මෙතනින් පටන් අරගෙන මෙන්න මේ විදිහට මේ විදිහට මේ විදිහට මේ විදිහටයි කරන්න ඕනේ කියලා කිසිමම අඩුවක් නැතුව ධර්මය තුල තියෙනවා අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව ගැන අපි මං හිතන්නේ දවස් 3-4ක් කතා කරමු. මේයින් පස්සේ මේ අපි මේ මූලික හඳුන්වන්නේ මේ පස්සේ පිළිවෙලකට. ඊට පස්සේ මතක තියාගන්න ඕනේ වගේ වැදගත්ම දේවල් අපි මේ වගේ කතා කරන්න. මොකද අද දවසේ අපි සංකල්පනා වලටයි ගියේ එකෙන් එකක් විතරයි මේ අව්‍යාපාද සංකල්පනා කියලා කියන්නේ ඒක දීර්ඝ වශයෙන් පසුව කතා කරන්න ඕනේ. ආයසරයක් මං කියනවා අභියෝග කරලා කියන්න පුළුවන් කාට හරි. පියවර ටික ගැන කතා කරොත් එහෙම මේ නිකම්ම ඉන්න කෙනෙකුට කවදාකවත් මෛත්‍රිය කරන්න ඕනේ නැහැ කියලා හිතන කෙනෙකුට මෛත්‍රිය කරන්න ඕනේ කියන සිතුවිල්ල ඇති වෙලා ඇත්තටම ඔය අර කිව්වා වගේ මේ මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වේවා කියලා නිකම්ම මේ කිව්වට නම් මෛත්‍රිය වැඩෙන්නේ නැහැ ඒක හැඟීමක් චේතනාවක් නිකම්ම ඔහේ කියෝ කියෝ ඉන්නවා මේක හැදෙන්න අනුන් හා සමකොට තමන් බලන්න ඕන අනුන්ට යමක් දෙනවා නම් තමන්ට හා සමානයි කියලා දැනෙමින් ඒ ගැන කරන්න ඕන ක්‍රමවේද ගොඩාක් තියෙනවා ඒවත් එක්ක අර වගේ කඩයිමකට සිත අනිවාර්යෙන් පස් කරන්න පුළුවන් ඒක අනිවාර්යෙන් පස් කරන්න පුළුවන් කියලා මම කියන්නේ නිකන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි අභියෝගයක් එක්ක ඊතාවත්ම පහළ මට්ටමේ අධික කේන්ති වලින් පිරීලා තියෙන පහළ මට්ටමේ ඉන්න කෙනෙකුට ඒ ඉහළම මානසිකත්වය ඇති කර ගැනීම සඳහා තියෙන ක්‍රමවේදේ ආයෙම මතක් කරන්නේ පියවර තියෙනවනම් ඒ හැම පියවරක්ම යම් කිසි ආකාරයක එකකට එකක් සම්බන්ධ කරලා කාරණා සහිතව කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට දැනගෙන මම දැන් කොතනද ඉන්නේ ඊළඟට මම කොතනද ඉන්නේ ඊළඟට කොතනද ඉන්නේ හරි මෙතෙන්ට යනකම් ඔය කියන තැනට යනකම් යන්නේ කොහොමද? ඒ අවස්ථාවල මගේ මානසිකත්වය මොකක්ද? ඊළඟ පියවරට අපේ මානසිකත්වය මොකක්ද කියලා ඒවා කිසිම අඩුවක් නැතුව කතා කරන්න පුළුවන්. ඒකට කියනවා මෛත්‍රී කමඨහන කියලා. හරි මෛත්‍රී කමඨහන කියලා කියනවා. ඒ කමඨහන තුලින් අපි ලබා ගන්න මේ ඇති කරගන්න සිතුවිල්ල ඒකට කියනවා මෛත්‍රී නිමිත්ත කියලා මෛත්‍රී අරමුණ කියලා එහෙම මේකේ විද්‍යාත්මකව ඉතා විද්‍යාත්මකව මේ මනෝභාවය ඇති කරගන්න ක්‍රමවේදය ගැන අපි දවසක් කතා කරමු
अभी सम्मा संकपे कथाकर निकम अव्यापाद मिलेंगे अविहिंसा अविहिंसा संकपे ओ मैं काट हारी हरिदवान ही त्याती ना दन वो कहानी मंगो मने यहाँ पे आगे अत कैडेवा कपूल कैडेवा बिल्ला कैडेवा के ला प्रार्थना कर लेंगे तीनों आदमी के ला अभी हाँ पुहा हम अभी लंगे बना हाना एक इंगर का घर है हम वो अभी लंगा वो द आकोत इहे में ना हितरने का आगे वात अत कैडेन डोनो कपूल कैडेन डोनो बिल्ला कैडेन डोनो के ला हितरने के ला केनो इट बसे वे मम मेन मही महानो अरे हैंड है वा के अभी लापे तात्र का उरा के ने एक बैन लायनो किसी कारदर याक नथी वेला काफी कारदर याक नथो इद्दी තත බොමහින්ස කෙනෙක් නමුත් ඉතාව නරක විදිහට කවුරු හරි මිදුලට ඇවිල්ලා බැලලා යනවා. ඉතින් අපි ටික කේන්තියෙන් ඉන්නවා. උදේ ආරංචි වෙනවා මේ මෙයා බයිසිකලෙන් වැටලා අතක් කැඩලා කියලා. මොකක්ද කියවෙන්නේ? සාමාන්‍යයෙන් ගත්තාම මොකක්ද කියවෙන්නේ සාමාන්‍ය කෙනෙකුට? සාමාන්‍යයෙන් හොඳ වැඩේ කියවෙනවා විතරක් නෙවෙයි. එක අතක් නෙවෙයි. මොකට හොමෙලා? අන්න දෙකක්ම කැඩෙනවා. සාමාන්‍ය වාරේ. අන්න අත් දෙකම කැඩෙන්න තිබ්බේ කියලා එහෙනම් අපේ තුල ප්‍රාර්ථනාවක් තියෙනවා තරහ කෙනා කෙරෙහි. අත් කැඩේවා කකුල් කැඩේවා හරි තරහ කෙනෙක්ගේ මේ දරුවෙක් විභාගය අසමත් වුණොත් හොඳ වැඩේ කියන කට්ටිය. හරි ඇයි මානසික පීඩා ලැබෙනව නැරයට? කායික පීඩා මානසික පීඩා ගැන ඒව ඇතිකරන සංකල්පන ඇති වෙනවා සමහර අයට. බයින්නේ තේකරන්නේ. පොඩ්ඩක් නැත්තම් බයින් හිතරිද ගන්න. නිකන් නේ කොහොමද කෙනෙක්ව හිද්දන්නේ කියලා නොඒකත් උපක්‍රම කල්පනා කරනවා හිංසාකාරී සංකල්පන අහවල් තැනදි මෙහෙම කියනවා අහවල් තැනදි මෙහෙම කරනවා මේ විදිහට කරනවා උපක්‍රමශීලීව ඊතාව උපක්‍රමශීලීව ඊවා ගැනම හිතමින් ඉන්නවා වෛර ඇති වුණාට පස්සේ හොඳටම අපි දන්නව නේද කොච්චරනම් උපක්‍රම යදනවද ඒ මිනිසුන්ට රිදවන්න සසර පුරා දේවදත්ත පෙමිනියා ඒ වගේ තමයි ඉතින් අපේ අය මේ බොහෝ විට කම්බි වැටෙන් එහා පැත්ත ගැන තමන්ගේ කේතර කම්බි වැටෙන් එහා පැත්ත ගැන තියෙන මේ වගේ දේවල් හුඟක් වෙලාවට මේ මිනිසුන්ට අයහපතක් වෙන්නේ කොයි වෙලාවද කියලා බලාගෙන ඉන්නේ. ඉතින් ඒකේ අර්ථය හරියට දැනගත්තොත් එහෙම වුණා කියලා මට මොකුත් ලැබෙන්නේ නැහැ. ඒ නමුත් අර සංකල්පන වට කියන මං කියන්නේ විතර්ක කියලා. විතර්කේ ස්වභාවයක් තියෙන හරියට දුන්නෙන් විද්ද ඉතලයක් වගේ දුන්නෙන් විද්ද ඉතල ඒ ඒ ඒ ඒ දුන්න ඇද්ද ප්‍රමාණය අනුව පස්සට ඉස්සරහට යන්න ඒ අරමුණට යන්න ඒ වේගෙම යනවා ඒ අරමුණ හොයාගෙන යනවා නේද දුන්නේ නෙවෙයි මේ බලය ආවේ ඊතලෙන් අර වගේ අපිට ඇති වෙච්ච අර මේ දුන්නෙන් තමයි මේ බලය ආවේ ඊතලෙන් නෙවෙයි මේක මතුනේ නමුත් මේක කපාගෙන යන්නේ අර කියන ඉලක්කයට මේ ඊතලේ යන්නේ ඉතින් අන්න ඒ වගේ අපේ හිත තුළ ඇති වෙන මේ ආවේගයත් එක්ක මොකද වෙන්නේ සංකල්පන ගොඩනගන විතර්ක පහළ වෙනවා මම මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ වෙන එකත් එක්ක කාට හරි බයින්ඩ් ඕනේ කියලා හිතුනොත් හැන්දෑවේ බයින්ඩ් ඕනේ කියලා හිතුවත් හැන්දෑවේ මම බයිනවා දැන් මොකද පැත්තකටලා කරන්නේ දැන් තරහකින් ඉන්නේ හැන්දෑවේ ඉන්නකො මෙතනින් එනවනේ මං අල්ල ගන්නම් කියලා කොහොම ඉන්න කෙනා කීසරයක් බයිනවත් කියන්නේ හිතේ නේ මොන් දැන් හන්දෑ මේ වෙලාවේදී මේක කියනවා ඒක කියනකොට මට මෙහෙම කියයි එහෙම කිව්වට පස්සේ මම ආය මෙහෙම කියනවා ඊට පස්සේ මම මෙහෙම කියනවා ඔහොමම කොයි තරම්නම් නේද ඒ රිදවීමේ සංකල්පන ආවට පස්සේ එයා දන්නේත් නෑ ඇත්තටම රිදවන්න කරන එකේ උපක්‍රම ඉතින් ඔන්න ඔය වගේ දේවල් නිසා අපි ලොකු ගැටලු කාර්ය තත්ත්වයට අන්න ඒකට තමයි කියන්නේ විහිංසා සංකල්පනා කරලා මාත්‍රයක්වත් වචනකින්වත් සිතුවිල්ලකින්වත් කාටවත් රිදෙන්නේ නැතිවෙන්න ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒක ඇත්තටම මේ ජීවිතය ලැබිච්ච අපි මොහොතකට හිතන්න මදුරුවව මැව්වේ මන්ද? කැරපොත්තව මැව්වේ මන්ද? එයාලත් මොන හරි සංසාරගත ක්‍රමවේදයක් නිසා මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. ඒතර මගේ ජීවිතය ජීවත් කරවීම සඳහා මට තවත් කෙනෙකුට රිද්දන්න තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව සතෙක්ව ඝාතනය කරන්න මට අයිතියක් නැහැ. ඉතින් මම උපරිම උත්සාහ කරන්න ඕන එයාලා බෝ වෙන එක නවත්තන්න. ඒ කියන්නේ වතුර පිරෙන තැන් අයින් කරලා ඉතා පිරිසු ඉතා පිරිසුදුව නිවසක් පරිසරයක් තියාගෙන ඉන්නවා නම් එයාලට බෝ වෙන්න අවස්ථාවක් නැහැ. හරි.
ඉතින් ඒ වගේ හැම වෙලේම අපි බලන්න ඕනේ කිසිම සත්වයකට කිසිම මිනිසෙකුට හිංසාවක් වෙන්නේ නැති වෙන්න. ඕකෙදි ගොඩක්ම අමාරු දේ තමයි කට්ටියට වචන. සමහරලාට ගැහුවත් කමක් නැහැ කියලා හිතන සමහර කට්ටියගේ වචන නේද? ඒකට බොහොම දක්ෂයි රිදවන වචන අපි කියන්නේ අනුම් පද ආයතින් මිනිස්සු තුර ටික 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 හරි මේ විසම සමාජයේ බොහොම අපහසුයි තමයි නමුත් විසම සමාජයේ ඉඳලාමමයි ඒකෙන් අයින් වෙන්න ඕන. ඒකින්ද යහපත් සංකල්පනාවක් විදිහට කිසි කෙනෙකුට මේ විදිහ ජීවත් වෙන අය ඉන්නවා. ඉන්නවා මම හොඳටම දන්නවා ඉන්නවා කියලා. හරි. මගේ මේ ජීවිතය ගෙනියන්න තවත් කිසිම කෙනෙකුට මම රිදවන්නේ නැහැ කියන තැන ඉඳන් මාත්‍රයක්වත් කෙනෙක්ගේ ජීවිතයක් ඩැහැ ගන්නවට මම කැමති නැහැ. ඒ හැම කෙනෙකුම ජීවිතේට කැමති. කැරපොත් එක් අරගෙන බලන්න අපේ ගෙයක් ඇතුළට ආවම සෙරප්පුවක් ගත්තොත් අතට දුවනවද නැද්ද? එහෙනම් යාට බය තේරෙනවද නැද්ද? බය තේරෙනවා ළඟටලා ඉන්න බෑ. තේරෙන්නේ නැත්තම් නේද? අපිව දැක්කම දුවන්නේ නම් බයයි. එහෙනම් බය වෙනවා. එහෙනම් එතන මොනවා හරි ක්‍රමවේදයකින් බය කියන එක උපදිනවා. හැම සතෙක්ම බලන්නේ වතුරකට වැටෙනව දඟලන්නේ සත්තු බේරෙන්න. හැම කෙනෙක්ම බලන්නේ තමන්ගේ ජීවිතේ බේරගන්න. හරි? මාත් එහෙමයි. ඒකින්ද මං තීරණයක් ගන්න ඕනේ. මං නිසා කිසිවෙකුට රිදෙන්නේ නැති වෙන්න ජීවිතයක් ගෙවන්න ඕනේ. මගේ ජීවිතේ මම සමතුලිතව අරගෙන යනවා. කිසිම සත්වයකට රිදීමක් ඇති නොකරන විදිහට කියලා. අන්න අවිහිංසා සංකල්පනාව. හැමදෙරේ දැන් මම මෙතන නිවේදකස්ථානයේ සිටියාට ඇතැම් විට මට සිදු වෙනවා ප්‍රේක්ෂකාගාරයේ නියෝජනය කරන්නට. ඇතැම් විට දැන් මේ වැඩසටහන හා සම්බන්ධ වෙන ප්‍රේක්ෂකයන් විවිධ ප්‍රශ්න අපට නගනවා, ප්‍රශ්න පිළිබඳව විමසනවා. දැන් ඔබ වහන්සේ කතා කරපු තරගේ මේ අනුපිළිවෙල අතර යන ගමන් මම ප්‍රායෝගිකව යම් යම් ඒ ප්‍රේක්ෂකාගාරයෙන් මතුවූ යම් යම් දේවලුත් මේකට ඒ වටත් යම් විසඳුම් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට උත්සාහ කරනවා. දැන් අපි ඔය සත්වයන් කෙරෙහි ඇති වෙන මෛත්‍රිය ගැන කතා කරද්දී හාමුදුරනේ දැන් කොටක් අය මේ කියපු කාරණා තමයි දැන් සමහර අය අපි උණු වතුර ටිකක්වත් විසිකන්නේ නැහැ. ඒ කියන්නේ පරිසරයට දාන්නේ නැහැ. එතනත් මොකක් හරි කූඹියෙක් හරි හිටියොත් ඒක හානියක් වෙනවා කියලා. දැන් තව කෙනෙක් මතු කරන ප්‍රශ්නයක් දැන් අපි අලියෙක් මැරුණොත් අපි ඒ අලියා මැරුණම අපි සමහර විට මේක මහා ලොකු කාරණයක් ඇටියට සලකිය යුතුයි. මම කියන්නේ සලකමින් එක්ක පාංශ කූලේ පවා දෙන්න පිළිනවනේ. හැබැයි කූඹියෙක් මැරුණොත් මදුරුවෙක් මැරුණොත් ඒ ගැන කවුරුත් තව දුයිතුකර සරල වචනයකින්වත් මායිම් කරන්න. එතකොට මේ දෙකම එකක් නේද? දැන් ප්‍රාණඝාතය අවිහිංසාව කියන එක අලියෙක් මරුණත් එකයි කූඹියෙක් මරුණත් එකයි. එතන මේක මේ ප්‍රේක්ෂකයාට තියෙන ප්‍රශ්නයක් හාමුදුරනේ. මේ අපි මේ එතකොට දැන් මෙහෙම හිතන්නකෝ. මිනිසෙක් එතකොට මිනිසෙක් අතරත් පින්වන්තෙක් එතකොට සීල් පුරණ කෙනෙක් අන්තිමට එහෙම ගියාම ආනන්තරියම් පාප කර්මයක් වෙනවනේ රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේසලවීම ඒ ලේ චුට්ටක් කෙල්ලුණු තානන්තරික පාප කර්මයක් වෙනවා. ඒ ඒ සත්වයාගේ ස්වභාවයන් ගත්තාම ඒ ඒ භවයන් ලබා ගැනීම සඳහා යම්කිසි ආකාරයක දැන් යම්කිසි ආකාරයක මහා පුණ්‍ය මහිමයක් තියෙනවා. නිරයේ උපදින සතෙක් අවීචි මහා නරකාදී උපදින සතෙක් හැම නිමේෂයකම අවීචි මහා නරකාදී කියලා කියන්නේ දුකක් දුක් දෙකක් අතර පරතර නැහැ. හරිද? ඒ කියන්නේ දැන් අපි දන්නවනේ අපිට දත් කැක්කමක් ඇදුනා කියන්නේ ටිකක් දරන්න අමාරු කියන්නේ කං කැක්කමක් දත් කැක්කමක් වගේ. නමුත් මොහොතකට අඩු වෙලා හට ගන්නවනේ. එහෙම නැහැ. අපිට පිච්චෙනවා කියන්නකෝ. දැන් පිච්චෙන එක එක දිගට පිච්චෙනවද? මේ පොඩි ගිනි දැල්ලකට හතක් පිච්චුනොත් කොච්චර දනවද? එක දිගට පිච්චෙනවා නම් මොකද වෙන්නේ? අවිච මහා නරකාදී කියලා කියන්නේ එහෙම එකක්. හරිද? එතකොට මේ උඩ ඉන්න මදුරුවා සහනෙන් ඉන්නවද නැද්ද? නේද? එතකොට මට එයාගේ ජීවිතය නැති කරන්න බෑ. ඒ වගේම තමයි ලැබිලා තියෙන අත්භවයේ තියෙන ප්‍රබලත්වය මත ඒ අත්භවය විනාශ කිරීමේදී ඇතිවෙන පාපේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක මම අර කිව්වේ සිල්වන්ත මිනිසෙක් මාර්ගඵල ලාභියෙක් නේද?
වගේ තමයි අර කියන දේවල්. දැන් කොහොම නමුත් අපි මෙහෙම තීරණයකට උන එහෙම කියලා බෑ. හරිද? එහෙම කියලා බෑ. ලොකු සතෙක් වගේම වැදගත්කමක් තියෙන භවයක් ලැබිලා තියෙන කෙනෙක් වගේම තමයි තමන්ගේ නිවන සඳහා මට පුංචි සතෙකුටවත් හානි කරන්නේ නැති සංකල්පනාවක් තියෙනවා. ඒක ඒකද අර උණු වතුර ටික දාන එක කියන එක හරි වැදගත් දෙයක්. මට හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ මම මේ ගිනිහන් වෙච්ච වතුර මෙතෙන්ට හැලුවොත් මෙතන ඉන්න සතෙක් මැරෙන්න පුළුවන්. මේ සත්තු ලොකු දුකකට පත් වෙන්න පුළුවන්. ඒක නිසා හැකි හැම වෙලේම ජීවිතේ ජීවත් කරනකොට හැකි හැම වෙලේම කිසියම්ම සතෙකුට හානියක් වෙන්නේ නැති වෙන්න ජීවත් වෙන්න ඕන කියන තැන ඉඳගෙන ජීවත් වීම හරිම වටිනවා. ඔව් අපි මේ දැන් කතා කරමින් ඉන්නේ මේ සම්මා සංකප්ප සංකල්පයේ පිළිබඳව ක්‍රම ක්‍රමයෙන් මේවා අපි ලියාගෙන එන්න ඕනනේ. ඉතින් අපි මේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා වගේම හැමදුරනේ මේකට ප්‍රතිවිරුද්ධ වූ සංකල්ප තුනකුත් තියෙනවා. දැන් කාම නෙක්ඛම්මයට ප්‍රතිවිරුද්ධව කාම, ඊට පස්සේ අව්‍යාපාදයට ව්‍යාපාද විහංසා නේ අවිහිංසාවට මේකත් අපි පැහැදිලි කරගත්තා හැමදුරනේ. මේ මේකට විරුද්ධව තිබෙන අපි කතා කරමු ටික වෙන්නත් කතා කරපු ටිකට ප්‍රතිවිරුද්ධ යන අනිත් පැත්තට යන වැඩ පිළිවෙල. ඇත්තට මේක තමයි තියෙන්නේ. දැන් නෙක්ඛම්ම සංකල්පනාව හැදෙන්නේ නැත්තේ ඇයි කියලා කල්පනා කරොත්, අව්‍යාපාද සංකල්පනාව හැදෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු තුළ කියලා කල්පනා කරොත් මෙන්න මේ කාම සංකල්පනා හින්දා. කාම ලෝකයේ තියෙන වස්තුන් පිළිබඳව ඇති වෙන සංකල්පනා. හිතන්නකො පොඩ්ඩක් මම අර ඉස්සෙල්ලා කිව්වනේ උදාහරණයක්. අර පරිපාලනයේ උඩට යන උදාහරණේ අය කියන්න ඕනේ නැහැ. ඒ තැඟුලි දත්තර මොකක්ද ඒ වෙන්නේ? ඕක හරියට ධර්මයේ සඳහන් වෙන්නේ හරීම ගැළපෙන උපමාවකින්. මේ පිපාසිත මුවෙක් ඉන්නවා, මෝරංචුවක් ඉන්නවා, ඈත දකින්න මිරිඟුවක්. මිරිඟු යාලට පේන වතුර වගේ. එයා හිතන අතෙන්ට ගියොත් එහෙම ගොඩක් හොඳයි කියලා දුවනවා වේගෙන්. දුවලා අතෙන්ට ගිහලා බලනකොට ඒක නැහැ. ඊළඟ තව ඈත පේනවා. දැන් පිපාසාව එන්ඩෙන්ට මොකද වෙන්නේ? වැඩි වෙනවා. මට නිකන් කියන්න බලය හරි ධනය හරි එකතු වෙන්න එකතු වෙච්ච මිනිස්සු මේ තුල තියෙන තණ්හාව අඩු වෙනවද වැඩි වෙනවද? ඇයි එහෙම වෙන්නේ? ධනය වැඩි වෙන්න තව එකතු කිරීමේ තණ්හාව ඇති වෙනවා. බලය වැඩි වෙන්නත් එමය. මොකද දැන් ගෙදරක ඉන්න ගේවත් හදාගන්න බැරුව හරි අමාරුවෙන් ඉන්න කෙනෙකුට තණ්හාවක් ඇති වෙන්නේ නැහැනේ මේ මං මේ රටේ මේ ජනාධිපතිතුමනුත් හොඳයි කියලා. හිතෙන්න පුළුවන් මං ජනාධිපතිතුමනුත් නම් මං දන්නවා කරන වැඩේ කියලා. නමුත් තණ්හාවක් ඇති වෙන්නේ නැහැනේ. නමුත් මේ පාරේ ඉදිරියට ගිහිලා තමන්ගේ බලය වැඩි කරගෙන ගිහිලා ඒ ආසන්නයට ගිය කෙනෙකුට තමයි හිතෙන්නේ මට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි වගේ. අන්න එයාට තමයි තණ්හාවක් ඇති වෙන්නේ. හැම කෙනෙකුටම තියෙනවා ඊට එහා ඔය වගේ තව එකක්. අන්න ඒවට කියනවා එක 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 කියලා. දැන් බයිසිකලයක් ගත්තොත් මගේ ජීවිතයේ ලොකුම දෙයක් වුණා. මට තියෙන කරදර ඔක්කොම නෑ. පොඩි කාලේ හිතනවා තරුණ කාලේ ළමයෙක් දෙනවා මට යතුරු පැදයක් තිබුණොත් මොටරසයිකලයක් තිබුණොත් හොඳටම ඇති කියලා. අරගෙන ටික දවසක් යනවා. දැන් මේකේ ගානත් එක්ක මට ත්‍රිවිල් එකකට යන්න පුළුවන් කියලා හිතිච්ච දවසේ ඉඳන් මොකද වෙන්නේ? දැන් අරක නෙවෙයි එතන ඉඳන් ඔක්කොම සැලසුම් හදන්නේ කාම සංකල්පනා කියන්නේ ඒවා. නේද? ඒක ඉවර වෙන්නේ නෑ නේ කනේ වැඩි. ඊළඟ රෝද හතරේ වාහනයක් ඊට පස්සේ ඊට වැඩිය හොඳ එකක්. ඒ හිතන්න ඒවා පීඩිත ඇති වෙනවා. එක දණකින් නවතින්නේ නෑ. සල්ලාලකම ඒ වගේ එකක්. නවතින්නේ නෑ. බීබදුකම මේ වගේ එකක් නවතින්නේ. හොරකම කියන්නේ විශේෂයෙන් හොරකම් කරන්නේ කවදාකවත් හොරකම් කරපු නැති මිනිස්සු. හරි, මම දන්නේ නැහැ දැන් කොහොමද කියලා. හුඟක් වෙලාවට බලන්න ගමක ඉන්න නායකයෙක් ගමකට හොඳට සේවය කරන මිනිස්සෙක්, ඒ ගමේ දියුණුව වෙනුවෙන් පැහැදිලිව කටයුතු කරන කෙනෙක් තමයි ඉස්සර නායකෙක් වෙලා ඉන්නේ. දැන් මේ ක්‍රමවේද වෙනස් වුණාට පස්සේ ඒ ප්‍රාදේශීය වශයෙන් ඉන්න හොරු තමයි එන්නේ. හොරු තක්කඩි ටිකට එක එක විදිහටම හොඳ මිනිස්සු ඉන්න ඕන තරම්. නමුත් අර වගේ තමයි වෙන්නේ. නමුත් එදත් එහෙම ආපු අයත් බලන්න ටික දවසක් ගියාට පස්සේ මොකද වුනේ?
සමහර අය හොරකම් කරන්න පටන් ගත්තා. සමහර අය නරක් වුණා ගොඩක්. ඇයි ඒ නරක් වෙන්නේ? යාට අර බාහිර සම්පත් ටික හම්බෙනකොට තමන්ගේ බිරිඳ අම්මා වගේ කියන ගෞරවණීය හැඟීමකින් මම කවදාකවත් මම ආදරය කරලා විවාහ වෙලා අම්මා වගේ සලකන මේ ගෞරවණීය හැඟීමක් තියෙන කෙනාට ද්‍රෝහි වෙන්නේ නැහැ කියලා හිතුවා ඉන්නවා. කවමදාකවත් ද්‍රෝහි වෙන්නේ නැහැ කියලා. හැබැයි මෙයාට හම්බ වෙන පරිසරයක් කාර්යාලයේ හෝ කොහේ හරි යම් පරිසරයක් හම්බ වෙනකොට එක පුංචි කාමසිතුවිල්ලක් එනවා කෙනෙක් කෙරෙහි කියලා හිතන. අන්න බලන්න ඒකත් එක්ක මොකද වෙන්නේ කියලා. ඒකත් එක්ක වෙන්නේ ඒක ගැන නැවත 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 හිතන්න පෙළඹෙනවා. නැවත නැවත හිතනවා 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 කියලා කියන්නේ ඒ හැඟීම වර්ධනය වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? ඔන්නෝකට තමයි කියන්නේ සංකල්පනා කියලා. දැන් මේ ඇති වෙලා තියෙන්නේ කාම සංකල්පනාව. ඊට පස්සේ මෙයා නොයෙකුත් ආකාරයෙන් එක එක මේ සිද්ධි ගැන එක එක දේවල් ගැන හිතන 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 මේ කම්ම සංකල්පනාව වර්ධනය වෙනවා. අන්තිමට අර කවදාකවත් වැරදි කරන්නේ නැහැ කියලා හිතපු කෙනා අතින් වැරද්ද වෙනවා. අනිත් අය විශ්වාස කරන්නේ නැහැ මෙයා මෙහෙම වැරද්දක් කරයි කියලා. හරිද? මතකද මේ මෑතක සමාජයේ සිද්ධියක් වුණා? අර පුංචි දැරියක්ව මරා දැම්මේ. ඒ දැරියව මරා දාපු කෙනා මේ දැරියව කාලයක් තිස්සේ සිතෙන් ඒ දැරිය ගැන පුංචි දැරියක් ගැන වැරදි සංකල්පන ඇති කරගෙන තිබුණා. ඒක එහි පාපෝච්චාරණය කරා නේද? එයි එතකොට බලන්නක මේ මනස වැරදි සංකල්පනාත් එක්ක කොච්චර විකෘති තැනකට යන්න පුළුවන්ද කියලා. නේද? පුංචි ළමයෙක් කෙරෙහි කාම සංකල්පනාවක් ඇති වෙලා ඒක වර්ධනය වුණොත් එහෙම එයාට ඒක හරි ගැටලුවක්. ඊට පස්සේ ඒ සංකල්පනාව ගොඩාක් වැඩි වෙන්න හේතු වෙනවා. ඒ අර හොඳ නරක සම්පූර්ණයෙන්ම නැති වෙන්න හේතුවක් වෙනවා මද්‍රව්‍ය සහ සුරාව කියන ඒවා. ඒවා ආපුහම අර පාලනය තවත් අඩු වෙනවා. හැබැයි දැන් අපි තුන් සුරාව කියලා සුරාව ගත්ත හැම කෙනෙක් මේ වැඩේ කරේ නැහැ නේද? එහෙනම් ඊට කලින් ඇති කළා තිබ්බ සංකල්පෙත් තමයි මේ වර්ධනය වෙන්න හේතු වෙන්නේ. ඉතින් ඒකින්ද මේ කාම සංකල්පනා කියන කිතාම ධර්මුයි. හරිද? කිතාම ප්‍රබලව මේ ලෝකෙට ඇද බැඳ දාලා තියෙන එක. මේ සාකච්ඡාවේ අපි තව කතා කරමු මේ ටික මතක් කරගෙන ඉස්සෙල්ලා කෙටියෙන් ඊළඟට තරහ ගැනත් එහෙමයි කෙනෙක්ව දැන් අර බෑග් එක කර දැම්මේ කපලා. ඒත් යම් කිසි ලැබදියාවක් තිබ්බ කෙනෙක්වනේ. ඒතොර තමන් අඳුරන තමන් එක දවසක් හරි බොහොම ලෙන්ගතව මේ ආශ්‍රය කරපු කෙනෙක් බේරිමක් නැති වෙනකොට හරියට සංකල්පනාවක් එනවා ඉස්සෙල්ලා විනාශ කරලා දැම්මම හොඳයි කියලා. එහෙම සිතුවිල්ලක් ආවට පස්සේ තමයි එයා ඒක ගැන කල්පනා කරන්නේ. ඊට පස්සේ උපක්‍රම කල්පනා වෙනවා. මෙහෙමයි හොඳ මෙහෙමයි හොඳ මං අහනවා. මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පෙර එයාගේ මානසික තත්ත්වයේ කොයි තරම් සිතුවිලි එන්නේ නැද්ද? මේක සිද්ධ කරන්න මෙහෙම දෙයක් නේද? ඝාතනය කරලා කපලා බෑග්ස් වලට දාලා නේද කෙනෙක්ව ගිහින් දාන තරම් මොන තරම් මේ දරුණු සංකල්පනද? ඒවට කියනවා ව්‍යාපාද සංකල්පනා, තරහ සංකල්පනා. ඊළඟට ඒත් එක්ක මේ තරහ සංකල්පනාව ඇවිල්ලා ඒක වර්ධනය වෙලා ගියාට පස්සේ හිංසා කරන්න ඕන කියන සංකල්පනා. ඒවත් එහෙමයි. ඉතින් එහෙම ඒවා අර එකින් එක වර්ධනය වෙවි යනවා. ඉතින් මේක දැන් අපි හඳුනාගත්තට පස්සේ මේ තුන අපි කෙටියෙන් මේ කතා කරේ. දැන් ඉතින් අපිට මේ ගැන කතා කරන්න පුළුවන් දීර්ඝ වශයෙන් මේ සංකල්පනා ගැන ඉතින් හිතන්න පුළුවන්. දැන් ඔන්න අහපු දෙයට තමයි උත්තරේ කාම, ව්‍යාපාද, විහිංසා. අනිත් පැත්තෙන් නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. එතකොට නැවත නැවත අපේ හිතේ ගොඩනගෙන සිතුවිලි වලට කියන විතර්කයන් කියලා. එතකොට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කයන්. ඉතින් මේවා එකිනෙක නැගි ඇවිල්ලා අපි දන්නේම නැතුව ගොඩ ගැහිලා අන්තිමට කොහෙන් හරි පුරලා යනවා. මාතන අපේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඉතාමත්ම පිළිවෙලට එකින් එක විග්‍රහ කරමින් ප්‍රායෝගිකත්වය හා සම්බන්ධ කරගනිමින් ප්‍රේක්ෂකයන්ගේ අපේ ප්‍රේක්ෂක හිතවතුන්ගේ හිතවතියන්ගේ ප්‍රායෝගික ප්‍රශ්නවලටත් උත්තර දෙමින් හරි ලයන්විතව
මේ සාකච්ඡාව ගලා යනවා. ඉතින් ප්‍රේක්ෂක හිතවතුන් හිතවතුන් අපි කිටි විරාමයක් ගත යුතුයි මේ සාකච්ඡාවේ කිං කුසල ගවේසි වැඩසටහනේ. ඉන් අනතුරු අපි යලිත් කිං කුසල ගවේසි වැඩසටහන සමග එකතු වෙනවා. අපි මද විරාමයක් ලබා ගමු. ඔබ යලිත් එකතු වෙ සිටින්නේ ජාතික රූපහානි කිං කුසල ගවේසි දම්සපා මණ්ඩපේ සමග. විරාමිට යාමට පෙර ආතුව අපි සාකච්ඡා කරමින් සිටියේ මේ සම්මා සංකප්පේ තිබෙනා වූ කොටස් පිළිබඳව. ඒවකි තිබෙන අර්ථ නිරුක්ති ප්‍රායෝගිකතා පිළිබඳව සම්මා සංකප්පේ තවදුරටත් අපි අපේ කාශප ස්වාමීන් වහන්සේ සමග මේ විග්‍රහ කරගනිමු. දැන් අපි හැමදෙරුනේ දැන් යහපත් සංකල්ප දැන් යහපත් සංකල්ප ඇති කරගන්න කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අපි කොහොමද ඒක ඇති කරගන්නේ? සිතට නිකම්ම ඇති වෙනවද ඒක ඇති කරගන්න පුළුවන්? ඒක තමයි වැඩියෙන්ම වටින්නේ. අපි කිව්වා නේද दृष्टि अग्न खाली खाली दनुष्य शरीर गमको मीनू हरियट काम संकल्पना मनुष्य शरीर इतकोट मनुष्य शरीर तेम मे लोकेशुभाई सुंदराई මధుරයි ප්‍රියයි කියලා අදහස ඇති වෙනවා. හරි මනුස්ස ශරීරයක් කෙරෙහි අදහස ඇති වෙනවා. ඉතින් ඒ අදහස ඇති වුණා ඇති වෙන්නේ වැරදීමක් හින්දා. හරි. ඔය ඇතිවීම ඔය ඕක ඔය අර ඕකට කියන අරමුණ ගැනීම කියලා. අපි මේ අරමුණ එක පාටම සුවයි සුබයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා අදහසක් ඇති වෙනවා. ඒ අරමුණ ගැන එහෙම හඳුනා ගැනීම මේකට කියනවා සුබ නිමිත්ත කියලා. සුබ නිමිත්තක් ඇති වෙනවා. බුදු පියාණන් වහන්සේ මෙතන වෙනස් කරන්න වැඩ පිළිලක් හදලා දීලා තියෙනවා. මේ සුබ කියලා හිතෙන දේ විමසන්න. උද්දං පාදතල අදෝ කේස මත්තකා තච පරියන්තම් පුරං නානා ප්‍රකාරස් අසුචිනුමේ ඇත්තරම අපේ හිස කෙස්වල ඉඳලා පාදාන්තය දක්වා මනුස්ස ශරීරයක තියෙන්නේ ඒක ඇත්ත කතාවක්. හරීම සුවඳ හරිම ප්‍රසන්න ඇයි අමුතු විදියට ඉනහුනේ හරිම සුවඳ කියද්දී නේද හොඳටම දන්නවා අපි නේද හොඳටම දන්නවා ඒ මේක කොහොමද කියන්නේ මේක කොච්චර මේක පරිසම් කරගන්න කොච්චර දඟලනද ඇයි අපිට සැරෙන් සැරේ සැරෙන් සැරේ මූණ පවා හොදන්න වෙලා තියෙන්නේ දැන් කියේ බාහිර පරිසරයේ තියෙන කුණු ඇවිල්ලා වැදිලා කියලා කිසිම පොඩ්ඩක්වත් කුණු මේ එන්නේ නැති ආවරණය වෙච්ච පරිසරයක දවස් දෙක තුනක් හිටියා කියන්නේ මොනෝදන්න තුටියකින්ද ඇඟ හොදන්න තුටියකින්ද එහෙනම් නව දොරකින් මේකේ අසුචි ගලනවා හරි ඉතින් එහෙම ගලන හැම ලෝකයේ තියෙන හැම ශරීරයක්ම එහෙමයි හරිද අන්න ඒ විදිහට ඒ ඇත්ත මෙනෙහි කරන්න ඕනේ ඒ ඇත්ත මෙනෙහි කරපුවම මොකද වෙන්නේ අදහසක් ඇති වෙනවා ඒකට කියනවා අසුබ නිමිත්ත කියලා. දැන් ඒතර දැක්කහම ඇති වෙන්නේ අසුබ හැඟීමක්. ඉස්සෙල්ලා ඇති වෙන්නේ සුබ හැඟීමක්. මෙන්න මේ පරිවර්තනය සිද්ධ වෙන්න ඕනේ. මේ මම කියන්නේ කාමච්ඡන්දයක් අයින් කරගන්න විදිහ. ඊළඟ එක තමයි සුබ හැඟීමත් එක්ක අපිට ඇති වෙනවා අයෝනිසූ මනසකාරය. ඒ කියන්නේ මනසකාරය අපි කියව සංකල්පය. අර ශරීරයක් සුබ විදිහට දැක්කා. දැක්කට පස්සේ ඒක ගැන කල්පනා කරනවා. කල්පනා වෙනවා. හරි. මේක මං සන්තකේර ගන්නෙ කොහොමද මෙයාව හිතවත් කරගන්නෙ කොහොමද ඊළඟට මේ කොච්චර දෙයක්ද මේ වගේ දෙයක් නැතුව පුළුවන්ද ඔය ඉතින් ඔක්කොම මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කරන්න ඒක දෙන්නේ වැරදි ඒකට කියනවා යම් කිසි කෙනෙකුට තමන්ගේ තුල තියෙන ආසාවල් වැඩි වෙන මානසිකාරයට කියනවා වැඩි වෙනවා නා ඒ මානසිකාරයට අපි කියන්නේ මේකේ අර්ථ දැක්වීම ඊට වඩා වෙනස් ඒ කියන්නේ ඒකට කියනවා ආශ්‍රව කියලා තිබෙන ආශ්‍රව වැඩි වෙන නැති ආශ්‍රව ඇති වෙන යම් මානසිකාරයක් අපි එකට දැන්ට ආසාව තණ්හාව කියමු සරල පස්සේ අපි ආශ්‍රව ගැන කතා කරමු නැත්නම් අපේ සාකච්ඡාව වෙනත් පැත්තකට ආය හැරෙන හින්දා අපිට තියෙන තණ්හාව වැඩි වෙන තියෙන ආසාව වැඩි වෙන ආකාරයේ මෙනෙහි කිරීම පද්ධතියක් අපේ තුල ඇති වෙන්න පටන් ගන්නකොට ඒකට ඒ කියන්නේ අපේ මානසිකාරයේ වැටලා තියෙන එතකොට අයෝනිසෝ මානසිකාරය එහෙම නැතුව අනිත් පැත්තට මෙනෙහි වුණොත් අපි අර ඉස්සෙල්ලා කිව්වා නේද මං කිව්වේ ශරීරයක් ගැන විතරක් නෙවෙයි අර මං කිව්වේ
මොන දේ කරත් ඉතින් දුකක් ඇති වෙන දේවල්ම එකතු වෙන්නේ කියලානේ ඒ ඒ යෝනිසෝ මනසිකාරය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යෝනිසෝ මනසිකාරය අර්ථ දක්වලා තියෙනවා. හරි. අයෝනිසෝ මනසිකාරය ඇති කරගන්න හැටි තියෙනවා. සුබ නිමිත්ත අසුබ නිමිත්ත බවට පත් කරගන්න හැටි තියෙනවා. එහෙනම් මනුස්ස ශරීර ගැන අසුබ නිමිත්ත උපදවාගෙන ඒ පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමෙන් මනුස්ස ශරීර පිළිබඳ තියෙන කාමච්ඡන්දය වෙනුවට නෙක්ඛම්මේ වර්ධනය කරන්න පුළුවන්. හරිද? කාමච්ඡන්දය වෙනුවට නෙක්ඛම්මේ වර්ධනය කරන්න පුළුවන්. කාමච්ඡන්දය කියලා කියන්නේ ඔය කාම වස්තුන් කෙරෙහි ඇති වෙන කැමැත්ත. ඒකත් එක තමයි සංකල්පන එන්න පටන් ගන්න. කාමච්ඡන්දය අයින් කරන්න තියෙන විදිය තමයි ඔය කියන විදිහට අසුබ නිමිත්ත සහ යෝනිසෝ මනසිකාරය. මනුස්ස ශරීර පිළිබඳ විතරක්වත් නැහැ. අනිත් දේවල් පිළිබඳව වුණත් අපි ගන්නවා සුබ වශයෙන් ගන්න හැම එකක්ම. මට යම්කිසි වාහනයක් තියෙනවා යන්න එහාට මෙහාට. හරි එහාට මෙහාට යන්න පුළුවන් වාහනයක් තියෙනවා. මේ වාහනය අපි මොකද කරන්නේ? මේ මදි තින් දැන් මේක කරගන්න ඔක්කොම කරගන්න පුළුවන්. මොකද වෙන්නේ? නෑ නෑ මීට වැඩි හොඳ එකක් මීට වැඩි හොඳ දා මීට වැඩි හොඳ එකක් කියලා ඔහොම දිග දිගට යනවා කාම සංකල්පන. කෙනෙක් ඇත්තටම කල්පනා කරනවා අර සාකච්ඡාව පටන් ගද්දි මම අහගෙන කියනවා මේ සරල ජීවිතයක් නේද? මේ සාකච්ඡාව තුළ අපි හොයන්නේ සරල අල්පේච්ච ජීවිතයක්. අල්පේච්ච ජීවිතයක් ගත කරන කෙනෙක් තමන්ට අවශ්‍ය කරන භවභෝග සම්පත් පිළිබඳව තියෙන අවශ්‍යතාවයට විතරයි. ගියක් කියලා හිතන්නකො පොඩ්ඩක්. සමහර අයට වෙන අකරතැබ්බය දන්නවද? ගේ හදන්න ගන්න කාලේ අපි එකට කියන්නේ අදිතක්සේරුවක් ඇති කරගන්න. සැලසුම අඳින්නේ පුළුවන් උනොත් හදනවා කියලා හිතාගෙන හරියට නෑ සැලසුම. හරිද? අන්තිමට මොකද කරන්නේ? ලොකු ගේක සැලසුමක් හදා ගන්නවා. හදාගෙන ජීවිත කාලෙන් සමහරට අවුරුදු 60ක් 65ක් 70ක් වෙනකම් මොකද කරන්නේ? අර ගේ හදනවා. ඉතින් ඉස්සෙල්ලා පදිංචි වෙනවා පොඩ්ඩක් හදාගෙන ඉතිරි ටික හදන්න තියෙන හැමදාම මේක හදන්න තියෙනවා. අන්තිමට හදලා ඉවර කරගන්න බැරි වෙන අයත් ඉන්නවා. ඉවර කරගත්තා කියන්නේ කොහොමනම් අවුරුදු 2යි 3යි අර ඉන්න වෙන්නේ. එතන මුළු ජීවිතේ ගත කරලා තියෙන මොනවාටද? ගෙයක් හදන්න. ජීවිතේම ගත කරලා තියෙන ගෙයක් හදන්න. ඉතින් ඒකේ ඉන්නත් නැහැ අන්තිමට. මේවා චුට්ටක් තේරුම් ගත්තා නම් නේද? අල්පේච්ච ජීවිතයකට මට ප්‍රමාණවත් විදිහට මම හදාගෙන මම සතුටින් ඉන්නවා. හරිද? ඒකින්ද මේක තේරුම භවභෝග සම්පත් විනාශ කරලා දාන්න ඒවා ප්‍රාර්ථනා කරන්න එපා කියන එක නෙවෙයි. හරියට දැනගෙන මිනිස්සෙකුට ඇත්තටම ජීවත් වෙන්න ඕන මොනවද? වික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන හිතලා බලන්න පොඩ්ඩක්. ජීවිතේ ජීවත් කරවන්න ඕන කරන කාරණා හතරයි තියෙන්නේ. අනිවාර්යෙන් ඕන කරන කාරණා හතරයි තියෙන්නේ. ඒක අපිට හොඳට හොයාගන්න පුළුවන් ලදරුවෙක්ගේ ඉපදීමත් එක්ක. ඉපදිච්ච ගමන් මේ ළමයාට මොනවද ඕන? අඬන්නේ නැතුව ඉන්න. ආහාරයක් ඕන. නේද? කිරි දුන්න ගමන් අඬගෙන නවත්තුන. හැබැයි ඒත් අඬනවා. සීතල නම් උෂ්ණ නම් ඒත් අඬනවා. මැසි මදුරුව ඉන්නවා නම් ඒත් අඬනවා. එහෙනම් මොකක්ද ඕනේ? ඇඳුමක් ඕන. ඇඳුමක් කියන්නේ රෙදි කෑල්ලකින් වැහුණා. ඒ රෙදි කෑල්ල වටින රෙදි කෑල්ලක් වෙන්න ඕනද? පිරිසිදු වෙන්න ඕන. නැත්නම් ලෙඩ හැදෙනවා. පිරිසිදු එකක් කරන නමුත් වටින එකක් වටින જાතිය එකක් මට පෙරෙව්වේ නෑ කියලා පුංචි කාලේ එහෙම අඬනවද? එහෙනම් වහගන්න රෙදි කෑල්ලක් ඕන. ඊට අමතරව වහලයක් ඕනේ. වහලයක් සහිත ගෙයක් ඕනේ. ඇයි? සත්තුන්ගෙන් බේරෙන්න, අවුවෙන්, වැස්සෙන්, පින්නෙන් බේරෙන්න ඕන. ඊට අමතරව බෙහෙත් තියෙන්න ඕන. මේ හතර තමයි මානසික අවශ්‍යතාවල තියෙන අත්‍යවශ්‍ය කාරණා. ඔය හතර නැත්තම් මැරෙනවා. මූලික අවශ්‍යතා. ඔය හතර නැත්තම් මැරෙනවා. හරි? ඔය හතර තියෙනවා නම් ඔය හතරෙන් විතර ජීවත් වෙන්න පුළුවන්. ඔය හතරෙන් විතරයි භික්ෂුන් වහන්සේ ජීවත් වෙන්නේ. ඔකට කියනවා සිව්පසය කියලා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය කියලා කියන සිව්පසය කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුවට ඔය හතරෙන් යපිලා ඉන්න. කොච්චර සරලද බලන්නගේ ජීවිතේ. ඒකට තියෙන උදාහරණයක් දන්නවද? පියාඹන පක්ෂියෙකුට තියෙන්නේ පියාපත්වල බර විතරයි. නිදහසයා. නේද? කල්පනා කරන් දෙයක් නැහැ. භික්ෂුන් වහන්සේට සේනාසනයකින් සේනාසනයකට යන්න කල්පනා කරන් දෙයක් නැහැ. හරියට ඔබතුමා ගිහිලා කොහේ හරි වන්දනා ගමනක් ගිය වෙලාවක නවාතැන්පුලක කාමරයක්
වෙන්කර ගන්නවා. දවස් දෙකකට කියලා හිතන්න. මේ කාමරේ ගැන තණ්හාවක් එහෙම වෙනවද? දවස් දෙකකින් යනවනේ යන්න. ඒක මගේ පුතාට කියලා දෙන්න ඕනේ. මගේ අහවලට එහෙම එකක් නැහැ. භික්ෂුන් වහන්සේ රැඳිලා ඉන්න සේනාසනය කියලා කියන්නේ එහෙම තැනක්. ඒ විදිය සංකල්පයක් තමයි තියෙන්නේ. හරිද? මේක ඉන්නකම් කිසිම විදිහකින් ඒකට හානියක් කරන්න බෑ. මේක ඊළඟට එන්නේ කවුද? අදාළ නැහැ. මේක මගේ දෙයක් නෙවෙයි. ඒකෙන්ද ඒක බරක් නැතුව ජීවත් වෙන්නේ. ඒ වගේ තමයි හැම දෙයක්ම. ඉතින් ඒකෙන්ද ඔන්න ඔය අල්පේච්ඡ ජීවිතයකට ගිහි ඇත්තන්ට කිට්ටු වෙන්න පුළුවන්. වික්ෂුන් වහන්සේ තරමට බෑ. අදටත් අපේ රටේ ඉන්නවා ලෝකේ මොකද මම අහලා තියෙන දේ මම කියන්නේ ලෝකේ කොහේ හරි තැනක මේ මොනවා හරි වර්ගයක සෙලියුලර් දුරකථනයක් හඳුන්වා දෙනවා කියනකොට ඒක ගන්න පිට ඒක පළවෙනි ටික ගන්න පිට රටට යනවා. හැබැයි මෙහෙට තේරෙන්නේ බොහෝම පොඩි වෙනසක් කරලා තියෙන කියලා. ඒක අත්‍යවශ්‍ය නැහැ එහෙම කරන්න. ඉතින් ඒක කරා කියලා ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් කිය මං හම්බ කරලා මං ජීවත් වෙන එකනේ කියලා. මේ ඒකට විරුද්ධව කතා කිරීමක් නෙවෙයි. මේ අපේ මනසේ සමහර අය ඉන්නවා ඒ වගේ දෙයක් කරගන්න බැරි වුණොත් ලොකු දුකකටපත් වෙනවා. සමහර හැමදෙරුනි ඒවා තුලින් තම අනවශ්‍ය තම පිළිබඳ ප්‍රතිරූපයක් හදාගන්න උත්සාහ කරන අවස්ථාවක් තියෙනවා. එහෙමත් තියෙනවා. ඒව පෙන්වන්නත් හදනවා. පෙන්වන්න හදනවා. ඒකින්ද අපිට අල්පේච්ච ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපේ ගෙදර අපි ගෙනලා තියෙන පුටු ටික තියෙනවා. ඒවා ඉටිකොල දාලා සම්පූර්ණයෙන් වහලා තියෙනවා. හැමදාම වහලා. දැන් පුටුව මොකටද? ඉඳගන්න. ඉඳගන්න නැතුව තියෙනවනම් ඒක පෙන්වන්න. නේද? ගෙදරක තිබිය යුතු රූපවාහිනිය අන් අයට පෙන්වන්න තියෙන එකක් නෙවෙයි. ඒවා තුලින් මිමි ඇති කරගන්න හොඳ නැහැ. අඳින ඇඳුමත් එහෙමයි. අඳින ඇඳුම තුලින් අපේ තත්ත්වයක් පෙන්වන්න සමහර කට්ටිය ඇඳුම තුලින් අතේ බඳින ඔරලෝසුව පාවිච්චි කරන වාහනේ ඉන්න ගේ හරිද මේ හැම එකකින් මේ අනිත් අයට මොකක්ද තත්ත්වයක් පෙන්වන්න හදනවා. අපේ අම්මද නෝකට වචනයකුත් තියෙනවානේ මේ බ්‍රෑන්ඩඩ් අන්න හරි මේ පාරිභෝජනවාදී සංස්කෘතිය ඇතුලේ තියෙන වචනයක්. අපි මේ වගේවා තමයි පාවිච්චි කරන්නේ. නේද? ඒ මුලාව දන්නේ නැහැ. සමහරවල් ලංකාවෙම මේ අපනායනය කරපු එහෙ ගිහිල්ලා වෙන පිටරටක ගිහිල්ලා බ්‍රෑන්ඩ් එකක් ගහපු ඒවා මෙහෙට එනවා. නේද? අපි දන්නේම නැහැ මේ අපේ ලංකාවෙමයි මේව හදලා යවලා තින්නේ කියලා එක 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 ආයතන ඒ වගේවා තියෙනවානේ. වෙරෙන්දු තමයි බ්‍රෑන්ඩ්ඩ් අපිට හදලා දෙන්නේ. එහෙම එකක් සමහර අය ඒකේ තියෙන කැත දන්නේ නැහැ. සමහර අය හරි කැතයි. සමහර අයට කැතයි. දෙක එක්කෙනාගේ ශරීරවල හැටියව දන්නේ නැහැ. ඉතින් ওই වගේ නැතුව අල්පේච්ච ජීවිතයක පුදුමාකාර සහනයක් සුවයක් තියෙනවා. අපි හැම වෙලෙම බලන්න ඕනේ සුවදායක ජීවත් වෙන ආහාර පවා එහෙමයි. නේද? මේක මහා විකාරයට ලක් වෙන සමහර තරුණ අය මේවා ඇත්තටම මේ ඇත්තත් කතා කරන වෙලාවකට ඒ කියන්නේ කොහේ හරි ගියාම විනීත වෙන්න ඕන එක ඇත්ත. කොහේ හරි ගියාම අර නරක විදියට හැසිරෙන්න හොඳ නැහැ. ගෙදර තරම් නිදහසේ ඉන්න ඕනේ නැහැ. නමුත් මම දන්න සමහර අය ඉන්නවා ගෙදර හොඳට ගෙදර ඉන්නකොට හොඳට කොස් දෙල් කාලා හොඳට මේ ගමේ විදියට හොඳට හැදිච්ච අය. නමුත් කොහේ හරි තැනකට ගියාම අරවා දිහා බලන්නේවත් නැහැ. නිකම් මේ අපු මං මට තියෙන ඔක මේ ගොඩක් දේවල් කියන්න පුළුවන් දැන් කිව්වා වගේ නේ තේරෙනවනේ නේද? මොකක්ද මං මේ අහන්නේ මොකද්ද පෙන්වන්න හදනවා? මේ පෙන්වන්නේ කාටද පෙන්වන්නේ? ඔක තේරුම් ගන්න ගොඩක් කල් යනවා. මිනිස්සුන්ට මං ඇති කරන්න හදනවා මං ගැන සංකල්පයක්. හරිද? ඒ සංකල්පය ඇති කරන්න හදන්නේ ඒ අය තුළ මං ගැන මෙහෙම තියෙනවා. මං ගැන මොනවා හිතයිද දන්නේ නැහැ. මං ගැන මොනවා හිතයිද දන්නේ නැහැ. ඇයි බය? විනාය මං ගැන කොහොම හිතපුවාම මොකද මම නරකක් කරන්නේ නැත්තම් කෙනෙක් වසලෙක් බවට පත් වෙන කරන නරක වැඩවලින් ඇඳුමෙන් නෙවෙයි නේද? ඉතින් ඒක නිසා අපි ඇත්තටම බලන්න ඕන අපේ ගතිගුණ දිහා. අපි කොච්චර ඇඳුමෙන් කොච්චර මොන දේවල් වලින් උඩට එන්න හැදුවත් අපේ ගතිගුණ එක තියෙන පොඩි දෙයක් ඇති කෙනෙකුට අපි එපාම වෙලා යන්න. ඒකින්ද ඉතා සරල අල්පේච්ඡ ජීවිතයක සුවදායක තත්ත්වය
ගමනක් යනකොට ලොකු බෑග් එකක් කරගෙන යන්න වෙනවා නම් තමන්ගේ බඩු ටික දාගෙන යන්න. ඒ ගමනට අවශ්‍ය ඒවා නෙවෙයි. ගමනට අවශ්‍ය ඒවා වෙන කෙනෙකුට ගිහින් දෙන්න ඒවා නෙවෙයි. ඒකට කියන නඩත්තු කරන්න අපහසු කියලා. පහසුවෙන් නඩත්තු කරන්න බෑ හුඟක් අය ඉන්නවා. මට මේ දැන් ගමනක් යන්න ගියාම සමහර අයට මට මේ ජාතිය කෑම ඕන අනිවාර්යෙන්ම. හරි. මට මේ ජාතිය ඕනේ කියලා මේ සමහර වෙලාවට ඉතාලම දැඩි ගැටලුකාරී තත්යකට පත් වෙනවා. හරි. එතකොට මේව නැත්තම් මට යන්න බෑ. මේව නැත්තම් මට කන්න බෑ. මේව නැත්තම් මට ඉන්න බෑ. මේව නැත්තම් මට ජීවත් වෙන්න බෑ. ඉතින් නඩත්තු කරගන්න හරි අමාරු චරිත තියෙනවා. ඒ චරිත හැම වෙලේම හැපි හැපි තමයි ජීවත් වෙන්නේ. ඒ තමන්ගේ අවශ්‍යතාවයන් එක්ක හැපි හැපි ජීවත් වෙන්නේ. ඒව නඩත්තු කරගන්න අමාරු ඒ චරිත. ඉතින් අර සහැල්ලු චරිත එහෙම නැහැ. ඒ කට්ටියට ඕන තැනක ඉඳගෙන ඕන දෙයක් කාලා ඕන විදිහකට ජීවත් වෙන්න ඕනම තැනකදී පුළුවන්කම තියෙන. ඉතින් අන්නේ ඒ සහැල්ලු බව ගොඩාක් වටිනවා. අපි හැමෝමනේ දැන් කෙනෙකුට අපේ ප්‍රේක්ෂකයෙකුට ප්‍රේක්ෂක හිතවතෙකුට ඉදිරියට ප්‍රශ්නයක් ගෙනමුද අපේ හාමුදුරුවෝ ඔහොම කිව්වට දැන් අපි ශරීරය පිළිබඳව අපිට මේ සංකල්පයේ ගොඩනගා ගන්න පුළුවන්. අපි තර්කයක් හැටියට ගොඩනගා ගත්තොත් දැන් උදාහරණයකට ගත්තොත් අපි මේ අධිපෝ පාරිභෝජනවාදයට යනකොට අපි ඒ සිත පුහුණු කරන්න ඕන කොහොමද මේ එතෙන් නොයා දැන් උදාහරණයකට ගත්තොත් අපි යම් භාණ්ඩයක් පිළිබඳ අසීමිත ආසාවකින් අපි පසු වෙනවා. අපි දැන් ශරීරයේ පිළිබඳ සිතුවාසේ කිසියම් ආකාරයකට මොන මොන සාධකත් එක්ක දැන් උදාහරණයක් ගත්තොත් මේකට මම උත්සාහ කරනකොට මේ දේ වෙන්න පුළුවන්. ඒ আদি වශයෙන් යම් පිළිතුරක් දී හැකිද අපිට? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අවශ්‍යතාවය තිබේ නම් දැන් අපි ඕකම කතා කරමු ඇඳුම ගැනත්. දැන් අපි කාරණා දෙකක් කතා කරේ ඔය භාණ්ඩ ගැන. දැන් අර භික්ෂුන් වහන්සේට ඕන එකක්නේ ඇඳුම. ඒ වගේ දැන් අපි ඇඳුම් ගැන කතා කරත් ඕකම තේරෙනවා අපිට. දැන් මම මේ කියන දේ තේරුම ඔක්කොමලා සුදු ඇඳගෙන ඉන්න ඕන කියන එකද? ලස්සන ඇඳුමක් අඳින්න බෑ කියන එකද? පුළුවන්. සංකල්පනා ආයතන ගත්තෙන්. යම් තැනකට යනවා කෙනෙක්. අපි හිතමුකෝ කෙනෙක් ඉන්න පිළිගැනීමේ නිලධාරිනිය. එයා දන්නවා මේ ශරීරය දුගඳයි, මේ ශරීරය පිළිකුලයි, මේ ශරීරය බොහොම අප්‍රසන්නයි කියලා. ඒකින්ද මේ පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට එන අයට ප්‍රසන්න භාවයක් ඇති වෙන විදිහට මම සිටිය යුතුයි. අන්න ඒක නිසා මම මේ ශරීරය සරසගෙන යනවා. හරිද? දැනගෙන කරන්නේ ඒකයි අවබෝධය කියලා කියන්නේ. එතකොට දැන් අපි ඍජුවම ගමු සෙලියුලර් දුරකථනය කියලා. මේ දුරකථනය ප්‍රයෝජනයක් නැද්ද? අනිවාර්යෙන් තියෙනවා නේද? මොනවද මේක තියෙන ප්‍රයෝජන? ඕනම දත්තයක් ඉක්මනට හොයාගන්න අද ලෝකේ ඒක කොච්චර වටිනවද කියන්නේ? පොත් ගොඩාක් පෙරලනවට වැඩිය මේක එක පාටම හොයාගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපි වුණත් අතේ ත්‍රිපිටකේම අරගෙන යනවා වගේ වෙලාවකට අවශ්‍ය වුණොත් හදිස්සි. ඉතින් කොච්චර වටිනවද කියන්නේ? කොච්චර මේවෙන් පාවිච්චිර ගන්න පුළුවන්ද කියන්නේ මේ දේවල්? ඉතින් එහෙම භාවිතයට ගන්න පුළුවන් දේ තමන්ට අවශ්‍ය නම් කොච්චර ඉහළ දෙයක් වුණත් කමක් නැහැ. හැබැයි මේක අර කලින් කිව්ව වගේ පටු අදහස් වලට නම් ඒක තේරුමක් නැහැ නේද? අන්න ඒ නිෂ්පල භාවය ගැන හිතන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. අපි මේ කතා කරන්නේ කාමච්ඡන්දේ අයින් කරන එක ගැන. හරිද? එතකොට අන්න තේරුමක් නැති දේවල් මේවා ඔස්සේ හිත ගිහිල්ලා 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 නේද? ඒකෙන් දැන් අපි කතා කරේ කාම සංකල්පනා ගැන කතා කරමින් ඉන්නකොට මම මේ කියන්න හදන්නේ අවශ්‍ය කරන්නේ අත්‍යවශ්‍ය කරන්නේ හතරයි කියලා අපි කතා කරා නේ. එතකොට එච්චර එහාට යන භික්ෂුන් වහන්සේ ගැන සතුට වෙන්න මොකුත් නැහනේ කියලා මිනිස්සුන්ට හිතේවි. හරිද? ඇයි තේතර මොකුත් නැහනේ කියලා. මම මොකට ලස්සන උදාහරණයක් කියන්නද? ඇත්තම හිතන්න කියලා මම මේ අපේ අයට ආරාධනා කරන්න. මේ පින්වන්ත අය ගිහිලා ඇති සමහර විට අරණ්‍ය සේනාසනයක දානෙකට. දැන් අපි තුනායුනේ අරණ්‍ය සේනාසනය වගේ සේනාසනයක දානෙකට යනවා. ගෙන් ගිහි පිරිස් යනවා. අර පැත්තෙන් තරුණ ස්වාමීන් වහන්සේලා, මධ්‍ය වයසේ ඉන්න ස්වාමීන් වහන්සේලා, වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා දැන් පින්ඩ පාත්‍රේ වඩින්. වැඩ දැන් ස්වාමීන් වහන්සේලා පේරිය හොමින්. උන්වහන්සේලා වැඩ ඉන්නවා. අනිත් අය දානි පූජා කරන්න අපේ දැන් වාඩිලා ඉන්නවා. මම ඔයාගෙන් නිකන් අහන්න. මේ දෙගොල්ලන්ගේ මුහුණු දිහා බලපුවාම කවුද සන්තෝෂයෙන් ඉන්නේ? සන්තෝෂ මුහුණු, සැහැල්ලු මුහුණු,
සුවසේ ඉන්නවා වගේ පේන්නේ කොයි කට්ටියද? නේද? භික්ෂුන් වහන්සේලා ගත්තා නේ මම කියන්නේ. මේ භික්ෂුන් වහන්සේලා පිරිස සහ ගිහි පිරිස. ගත්තා මේ දෙගොල්ලන්ගෙන් ගිහි පිරිසේ සමහර අය තිබ්බ බොහොම අයියෝ මන් දන්නේ නැහැ පා වෙලා තියෙන්නේ ඇති වෙලා තියෙන්නේ වෙහෙසයි. අර භික්ෂුන් වහන්සේලාගේ මුහුණ වල තියෙන්නේ ප්‍රසන්න බව. බොහොම ප්‍රසන්න බව. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලාට ගුවන් විදුලියක්වත් රූපවාහිනියක්වත් දැන් තරුණ භික්ෂුන් වහන්සේලා හරියට ඉන්නවා. යාළුවොත් එක්ක ඇවිදින්න යන්න. හරිද? එතකොට මොනවත් නැහැ. එහෙනම් ඒ කට්ටිය නින්ද උන අඬාගෙන වගේ අපිට මොනවත් නැහැ. අපිට සතුටු වෙන්න දේවල් නැහැ. අපිට එපා වෙලා තියෙන කියලා ඒ පැත්ත තමයි ඉන්න උන මූණ එල්ලගෙන. දැන් මූණ එල්ලගෙන ඉන්නේ කොයි පැත්තද? අර පැත්ත. තියෙන. ඉහිඔ. හරිද? එහෙනම් මෙතන තියෙන වැරදීම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ භවභෝග සම්පත් එකතු කරගන්න එකතු කරගන්න එකතු කරන්න මේවට ඇලෙන්න 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 අනිවාර්යයෙන්ම දුක්මයි ඇති වෙන්නේ. ඒකයි අර කට්ටිය හැම වෙලෙම ප්‍රශ්නෙකින් ඉන්නේ. එක්ක කාට හරි බයින්ඩ බලාගෙන ඉන්නේ. හරිද? එක්ක නිදහසේ දැන් බලන්න මුළු ජීවිතේම නිදහසේ එක තැනක ඉඳගෙන ඉන්න නෑ සමහර අයට. ඇයි? අර දුරගතනට නැමතුම් වලට කතා කරනවා කතා කරනවා කතා කරනවා කතා කරනවා කතා කරනවා කතා බයිනවා. මෙහෙම කිව්වා නේද බං? ඇයි මම මෙහෙම කරන්න කිව්වා නේද? ඉතින් හරිය රාජකාරී කියන තැන ඉන්නේ. කවදද සැහැල්ලුවෙන් සැනසීමෙන් එක දවසක් ඉන්නේ? මන් දන්නේ මගෙත් එක්ක එකඟ වෙන්න වෙනවා මේකෙදි. අපි ගොඩාක් කාර්ය බහුල වෙන්න පුළුවන්. නමුත් හිත සැහැල්ලුවෙන් එක දවසක්වත් ඉන්න පුළුවන් කමක් නැත්නම් එක මොහොතක්වත් ඉන්න පුළුවන් කමක් නැත්නම් ඔය ජීවිතයේ තියෙන අර්ථය මොකද්ද? නේද? ඉපදිලා කාර්ය බහුල ජීවිතයක් ගත කරලා අන්තිමට මැරෙනවා. ඉතින් අන්න ඒ වගේ අපි ඇත්ත ඇති සැටියෙන් දැනගත්තොත් අපිට මේ සැහැල්ලු භවයේ තියෙන වැදගත්කම තේරෙනවා. එතකොට එතෙන්ට සකස් කරගන්න ජීවිතේ යම් කිසි දෙකින් වගකීම් ටික බෙදලා දීලා මොන හරි ක්‍රමවේද සකස් කරලා නේද අතහැරෙන්න ඕනේ අතහැරලා දාලා. සමහර අය ඉන්නවා මැරෙනකම්ම තාත්තා හම්බ කරපියවා පුතේ කියලා එක පොල් ගහක්වත් අතාරින්නේ. සමහර අය ඉන්නවා දරුවන්ට එක ගහක්වත් කපණ්ඩුවක්වත් දෙන්නේ නැහැ. ගයක් හදන්න දෙන්නේ නැහැ. ඒ ඔක්කොම අල්ලගෙන ඉන්නේ. ඒව රකින්නවා. රැකීම හොඳයි. නාස්ති වෙන්න දෙන්න හොඳ නැහැ. නමුත් තණ්හාව ඒක තුළ තියෙනවා නම් තමන්ගේ ජීවිතේට ලොකු අනතුරක් ඒක. රකින්න ඕනේ. මේ කලාව තේරුම් ගන්න කලාව කියන ක්‍රමයක් කියන එක. මේ සියලු දේ අපි අපේ ජීවිතවල කරන්න ඕනේ. තණ්හාව අයින් කරගෙන ඒකයි කාමච්ඡන්දය අයින් වෙන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් තරහ අයින් වෙන්න ඕන එක ගැනත් අපි කිව්වා නේද? ව්‍යාපාද ව්‍යාපාදේ අයින් වෙන්න ඕන විදිය ගැන මෛත්‍රිය වඩන්න ඕන කියලා කතා කරා. ඒ වගේම හිංසාකාරී සිතුවිලි අයින් කරගන්න ඕන, අවිහිංසා සිතුවිලි වර්ධනය කරගන්න ඕන. හැම වෙලේම මේ හොඳ පැත්ත වර්ධනය කරගන්න ඕන, නරක පැත්ත අයින් වෙන්න ඕන. ඉතින් මේවා ගැන හරියට කාරණා සහිතව හිතුවොත් තේරෙනවා මේ කියන නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනා තියෙන මිනිස්සු සුවසේ ජීවිතය ගත කරනවා. අල්පේච්ඡ සම්පූර්ණ ජීවිතයක්, නොසැලෙන ජීවිතයක්, සුවදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් අය හැම වෙලේම රත් වෙවි, දැවි දැවි තමන්ට කියලා හම්බෙච්ච ටික නිකන් හපාගෙන වගේ ඉන්නේ. හරිද? හපාගෙන කියන්නේ මේක නම් අතාරින්නේ නැහැ වගේ ඉන්නේ. හරිද? ඒක හපාගෙන හොරෙන් බලනවා වටපිට. අනිත් අයට මොනවද, අනිත් අය මොනවද හපාගෙන ඉන්නේ කියලා. නේද? ඉතින් මෙහෙම රවාගෙන ලෝකෙට රවාගෙන ජීවත් වෙන එක තේරුමක් තියෙනවා නේද? සමහර අය ඉන්නවා හම්බෙච්ච ලෝකෙ දෙයනේ අපිට ජීවත් වෙන්න හම්බෙච්ච ලෝකෙ මේකට රවාගෙන ඉන්න එක තේරුමක් තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. ලෝකෙට රවාගෙන ජීවත් වෙන්නේ නැතුව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගත්තොත් උපරිම සැනසීමකින් අපේ ජීවිතය ගෙවන්න පුළුවන්. මම හිතනවා කිං කුසල ගවීසි වැඩසටහනේ අරමුණ බට පත්වන්නෙත් මෙවැනි ගැඹුරු ධර්ම කාරණා ප්‍රායෝගිකත්වය හා සම්බන්ධ කොට අපගේ ජීවන විලාසයට නොවේසේනම් හෙට දිනේ සිට මේ මොහොතේ සිට අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්, අපිට සිතන්නට පුළුවන් ආකාරයට වටහා ගැනීම සහ තීරුම් කර දීම. හැමෝටම දැන් මේ සංකල්පය, සම්මා සංකල්පය ගැනමයි අපි කතා කරමින් ඉන්නේ. දැන් සංකල්පයක් ඇති වුණාට පස්සේ ඒක නැති වෙනවද? ඒක
තියාගන්නේ කොහොමද අපි කියන කාරණේ ගැන සාකච්ඡා කරොත් දැන් සිතුවිල්ල තබා ගන්න මේ සම්මා සංකප්ප යහපත් සිතුවිල්ල තබා ගන්න එක නැති වෙලා යනවාද ඒක ඇත්තේ ඒක පවත්වාගෙන යා හැකි ආකාරය අපි හොඳටම දන්නවා අපි මේකට ප්‍රායෝගික උදාහරණයක් කතා කරමුකෝ පාසල් යන කාලේ ඔය සමහර වෙලාවට තෑගි ප්‍රධාන උත්සවයක හෝ නැත්තම් අපිට වැඩි වැඩිමල් අයගේ ප්‍රතිඵල ආපු දවසේ හෝ වෙන කෙනෙක් ජයග්‍රහණයක් ලැබුවු අපිට අධ්‍යාපනයේ ජයග්‍රහණයක් ලැබුවා කියලා දෙගිරංග සැරේ තමයි මට විභාගේ තියෙන්නේ මට ඇති වෙන අදහස මොකද්ද ඔන්න අපිට එක පාටම සංකල්පනාවක් එනවා ඊළඟ සැරේ මම මේ වර්ණ ටික දිනා ගන්නවා කියලා දැන් ඒ වෙලාව ඉඳන් හිතට එන්න පටන් ගන්නවා දැන් හිතනවා නේද මම කොහොම හරි මේක කරන්න ඕන කොහොම හරි මේක කරන්න ඕන කියලා ගෙදර එනවා ගෙදර ඇවිල්ලා මොනවද කරන්නේ කාමරය අස් කරනවා පොට් ටික පිළිවෙලට තියනවා කාලසටහන් හදනවා නානවා අඩුම ගන්න නේද ඔක්කොම කරනවා දවස් කීයද දවස් 3 4 කනට පරණ තිබ්බ විදිහට මම ඉන්නවා උනන්දු නැති වෙලා අන්න හරි නේද ඇයි අර වෙලාවේ ආපු අර හැඟීම අර දුන්නෙන් විද්ද ඉතලේ වගේ දුන්නෙන් විද්ද ඉතලට මොකද වෙන්නේ ටික දුරක් ගිහිල්ලා ඔක්කොටම අර අරමුණට යන්න බෑ නේද වැටෙනව මග තව ඉස්සරහට යන්න ඕන ආයෙ විදින්න ඕන ඇත්තටම කෙනෙක් දිගින් දිගට මේ ඉතලේ අහුලගෙන ආයෙ විද්ද ගොඩක් දුර යන්න පුළුවන් ඒ වගේ තමයි මේ විතර්ක කියන ඒවා මේ සංකල්ප කියන ඒවා සමහර වෙලාවට අපිට ලොකු සංකල්ප ඇති වුණාට ඒවා නික්කම් සංකල්පනාවක් නම් ඒක කාම සංකල්පනාවකින් වැහෙන්න පුළුවන් හරි මේව ප්‍රතිවිරුද්ධයි අපි කොච්චර හොඳ සංකල්පන ඇති කරගත්තත් වෙනත් දේවල් හින්දා සහ නැවත නැවත ඒක මෙනෙහි කරන්නේ නැති හින්දා මේ සංකල්ප බොහොම වටින දෙයක් ඇහුවේ ඒ කියන්නේ මේක වර්ධනය කරගන්න සහ පවත් ගන්න කියන එක වර්ධනය කරගන්න සහ පවත් ගන්න අපි හැම වෙලේම උත්සාහ දරන්න ඕන හොඳ සංකල්ප. ඒකට කරන්න ඕන නැවත නැවත අපිට ඇති උනේ අපි මෙනෙහි කරපු හින්දානේ. යමක් අපිට ඇති උනේ දැන් මෛත්‍රී හැඟීමක් ඇති වෙන්නේ මෛත්‍රී වැඩෙන ආකාරයට මෙනෙහි කරන හින්දා. හරි. එතකොට නැවත 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 මේ මෛත්‍රී සංකල්පනාව තියාගන්න නම් නැවත නැවත මොකද කරන්න ඕන? නැවත 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 මෙනෙහි කරන්න ඕන. හරි අපූර්ව කතාවක් තියෙනවා. මේ කතන්දරත් ඉතින් කියන්න බෑ නේද? ඔව්. මේක තමයි හැමෝටම අපේ ප්‍රායෝගිකව මේ කාම ගැඹුරු වහන්සේ මේ කතා කරන ගැඹුරු දහම් කරුණ ප්‍රායෝගිකත්වයට ගත කරා මේක වෙන එකම ගැන කතා කරනකොට හරි අපූර්ව කතාවක් තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා බෝධිසත්වයන් වහන්සේ ගැන. ඒ කියන්නේ අතීත ජීවිතය ගැන. බොහෝ තැන් තියෙනවා එහෙම දේශනා කරපු. මම බෝධිසත්ව අවදීදී කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මම බෝධිසත්ව අවදීදී මට නෙක්ඛම්ම සංකල්පනාව ඇති වුණා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධෙන් අයින් වෙන්න ඕන කියන. ඒ සංකල්පනාව මම නැති වෙන්න දෙන්නේ නැතුව රැකගත්තා කියලා. ඒ රැකගත්ත විදිහ ගැන කියන යථාපූරේ තථාපච්චා යථාපච්චා තථාපූරේ මේ විදිහට යථා දිවා තථාරත්ත්‍යං යථාරත්ත්‍යං තථා දිවා මේ කියන්නේ මේක හරිය ලස්සන කාරණාව බලන්න පෙර යම්සේද පසුවත් ඒ විදිහටම තියෙන විදිහට රැකගත්තා රාත්‍රියේ යම්සේද දහවලෙත් ඒ විදිහටම තියෙන විදිහට රැකගත්ත එහෙනම් මේක රකින්න ඕනේ දැන් මේක ලෞකිකත්වයට ආපුවාම අපිට අර හොඳට ඉගෙන ගන්න ඕනමයි කියලා ඇතිවෙච්ච හැඟීම පෙර එහෙම තිබුණා අර දවස් දෙක තුනක් යනකොට මොකද වෙලා තින්නේ පසු ඒක නැහැ එහෙනම් ඒ හැඟීම රකින්න ඕනේ යහපත් සංකල්පනාවක් ආපුවාම ඒ සංකල්පනාව තමන්ගෙන් ගිලිහිලා දෙන්න යන්න දෙන්නේ නැතුව ගිලිහෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන්න ඕනේ අපි අර කිව්වා නේද මෛත්‍රී නිමිත්ත පහල කරගන්නවා කියලා මෛත්‍රී භාවනාව කරලා ඒ මෛත්‍රී නිමිත්ත පහල කරගත්තාම එක තැනක සඳහන් වෙලා තිබුණා මම දැක්කා අටුවා ග්‍රන්ථයක දරුවෙක් බලාපොරොත්තු හිටිය කාලයක් දරුවෙක් නැතුව දරුවෙක් බලාපොරොත්තු වෙලා හිටිය අම්මෙකුට තමන්ගේ කුසෙහි දරුවෙක් පිරිසිඳ ගත්තා කියලා දැනගත්තාම එතෙන් සිටන්
මාස ගාණක් යනකම් මේ දරුවා බිහි වෙනකම් මේ කුස කොච්චර පරිස්සමෙන් රකින්නවද නේද තමන්ට යම් කිසි කුසල නිමිත්තක් පහළ වුණාම ඒ කියන්නේ කුසල අරමුණක් තමන්ට යම් කිසි කුසල අරමුණක් පහළ වුණාම ඒ අරමුණ අනිවාර්යයෙන්ම අර වගේ හැඟීමකට වඩා වැඩි හැඟීමකින් ආරක්ෂා කරගන්නවා ඒකේ වටිනාකම දන්නා නැති වෙන්න නොදී එතකොට අපි හාර තියෙන මෙත්තා අනුස්සති කියලා සඳහන් කරන මෛත්‍රිය ගැන අනුස්සති කියලා කියන්නේ නැවත 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 මෙනෙහි කිරීම කියන එක හරිද එතකොට මෙත්තා අනුස්සති කියලා කියන්නේ මෛත්‍රිය නැවත නැවත මෙනෙහි කිරීම කියන එක ඉතින් ඒ ඇතිවෙච්ච සංකල්පය තියෙන සංකල්පය වර්ධනය කරගන්නත් නැති සංකල්ප ඇති කරගන්නත් මොකද කරන්න ඕනේ නැවත 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 මෙනෙහි කරන්න දැන් මම යනවා අපූර්ව තැනකට ප්‍රශ්නෙත් එක්ක අපේ ජීවිතයේ යහපත් විදිහට ජීවත් වෙන්න හැම පැත්තකින්ම අපිට උදව් කරන්නේ අපේම සංකල්පනාව මට නරක සංකල්පනාවත් මම පැත්තකට ඇදලා යනවා හොඳ සංකල්පනාවත් මම මෙතන ඉන්නවා අපි තුම මෙහෙම සමතුලිත ජීවිතයක් ගත කරන්න ඕන කියලා මට නරක වැඩ කරන්න නැතුව නරක දේවල් වලට පෙළඹෙන්නේ නැතුව කාටවත් කරදරයක් කරන්න නැතුව මං ඒ විදිහ එක්තරා සිතුවිල්ලක් ඇති කරගෙන ඒ සිතුවිල්ල රැකගෙන ඉස්සරහට යන්න ඕන හරිද මේක රැකගෙන යන්න නම් මට ඕන කරන මම දැනගන්නවා ධර්මයේ තුලින් හදාරලා මං දැනගන්නවා මේ වගේ විශේෂම සිතුවිලි වගේක් තියෙනවා ඒ සිතුවිලි වලට එන්න දෙන්න හොඳ නැහැ කියලා ඒ සිතුවිලි ආවොත් යම් හැකි මං හොරකම් කරනවා ඒ සිතුවිලි ආවොත් මම කාමයේ වර්ධව හැසිරෙනවා ඒවා එන්න දෙන්නේ නැතුව තියාගත්තොත් මට මගේ හිත රැකගෙන යන්න පුළුවන් අන්න බලන්න දැන් අපිට නැති සංකල්පන ඇති කරන්නත් පුළුවන් නා තියෙන සංකල්පන රැක ගන්නත් පුළුවන් නා හරිද මට ඇත්තටම යහපත් ජීවිතයක් පවත්වාගෙන යන්න පුළුවන් දෙයි දෝන්න කෙනෙකුට තමන්ගේ හිතේ ක්‍රියාකාරීත්වය හරියට දන්නවනම් ඒ හිත සකස් වෙන්නේ සංකල්පන හැදෙන ආකාරය දැන් ගැන අපි දන්නව නැවත නැවත මෙනෙහි කරන්න ඕන කියලා මොකද කරන්නේ හොඳ දේවල් නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හොඳ සංකල්පන හදනවා නරක දේවල් ගැන මෙනෙහි කරන්න නැතුව ඉන්නවා එහෙම ඉඳලා ජීවිතයේ සමතුලිතව අරගෙන යන්න ඕන ඒ ටික දන්නේ නැත්තම් යන්න බෑ හරිද මේක අපි ලෞකිකත්වයට ගලපමු පොඩ්ඩක් අධ්‍යාපනය ලබන ළමයෙක් මේ ළමයින්ට සමහර විට මානසික පීඩාවක් තියෙනවා සමහර අයට ලොකු මානසික පීඩාවක් තියෙනවා ඇයි මම මෙහෙම අහනවා මේ මෙහෙම කතාවක් අහලා තියෙනවද මං ලොකු මානසික පීඩනයකින් ඉන්නේ මොකද මම පැය 3ක් විතර දවසකට රූපවාහිනිය බලන බොහොම කැමැත්තෙන් ඒකින්ද මං හරි පීඩනයෙන් ඉන්නේ මට ස්ට්‍රෙස් මට ડિප්‍රෙෂන් ඔය වගේ ඒවා එහෙම තියෙනවද ඇයි මං ආදරය කරන අයත් එක්ක මට දවසකට පැය 6ක්වත් එක දිගට මං එයාලත් එක්ක ඉන්න ඕන ඒ ඉන්නම මං දැන් මේ වෙනකොට මං ආදරය කරන අයත් එක්කම ඉන්නේ ඒකින්ද මට පීඩනයක් තියෙනවා කියලා කියනවද යම් පීඩනයක් මේ ලෝකේ ඇති වෙන්නේ අකමැත්තෙන් යමක් කරන්න කියලා. හරිද? හුඟක් වෙලාවට ළමයි ඉගෙන ගන්න කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? ඉගෙන ගන්න කැමැත්තක් තියෙන ඉගෙනගෙන ඉහළට යන්න. නමුත් එදා දවස ගත්තොත් අකමැත්තෙන් කරන්නේ. හුඟක් අය අකමැත්තෙන් කරන්නේ. මොකද ඒක අර ජීවිතයේ තියෙන අර විඳින්න තියෙන දේවල් එක 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 සමහර දේවල් තියෙනවනේ ඒවට බාධා වෙන හින්දා අකමැති අයියෝ පාඩම් කරන් තිනවා අයියෝ එපා වෙනවා. අන්න ඒක හිඳයි මානසික පීඩන ඕනම දෙයක් එමේ ඕනම දෙයක මානසික පීඩන ඇති වෙන්නේ ඒ අකමැත්තෙන් කරන හින්දා. එතකොට කෙනෙක් කිය අකමැත්තෙන් සමහර දේවල් කරන්න වෙලා තියෙනවනේ කියලා. හැබැයි අර මෙනෙහි කිරීම රටාව වෙනස් කරලා අකමැති දේ කෙරේ කැමැත්ත උපදවන්න පුළුවන් හිතේ. අවුරුදු ගාණක් අකමැත්ත ඉගෙන ගන්නට වැඩිය කැමැත්තෙන් ඉගෙන ගත්තොත් හොඳ නැද්ද? කොහොමත් ඉගෙන ගන්න තියෙන එකේ. නේද? යම් කිසි කෙනෙක් අකමැත්තෙන් රැකියාවක් කරනවා කියලා හිතන්නකෝ. එයාට හැම වෙලේම එපා වෙනවා ඒක. මම දන්නවා මට අවුරුදු 5ක් වතරකම මේ රැකියාව කරන්න ඕනේ කියලා. මම මොකද කරන්නේ? කැමැත්තෙන් කරන්න පුළුවන් විදිහට මේක හදා ගන්නවා. දන්නවද? හිතන ආකාරයට කැමැත්ත අකමැත්ත වෙනස් වෙනවා. හරි. යම් යම් දේවල් වල තියෙන යහපත් පැත්ත හිතන්න ගත්තාම ඔය සංකල්පනාවට අදාළ හින්දා මම මේ කියන්නේ. අර මම ඊට කලින් මේ වැඩසටහනේම කිව්වා. මේක හරි අපූරු උදාහරණයක්. වතුර වීදුරුවක භාගයක් පිරලා තියෙනවා නේද? සමහර අය දකින්නේම
පිරීලා තියෙන කොටස. ඒ කට්ටිය කියන්නේ කොහොමද? මම මේ දැන් දෙන්නෙක් ඉන්නවා කියන්නේ මේ ඔකට වමන වතුර විදුර පුරව ගන්න. එක්කෙනෙක් මොකද කරන්නේ? වතුර විදුර පුරවන්න උත්සාහ කරන හැම වෙලෙම දකින්නේ පිරීලා තියෙන ටික. සන්තෝෂයෙන් පුරවන්නේ ආ ටික. දෙස් දෙවල් තියන්නේ. මට භාගයක්ම පිරිච්ච වතුර එකක් තියෙනවා. මං ඉතින් ටික පුරව ගන්න ඕනේ කියලා. තව කෙනෙක් ඕක දිහා බලන්නේ කොහොමද? ඒක දිහා බලන්නේ. මේකේ භාගයක්ම අඩුයි. බයිනවා නේද? හැම වෙලෙම අනිත් අයගේ අඩුපාඩුම දිහා බලන්න නැතුව අපිට පුළුවන් නම් අනිත් අයගේ වැඩි ලාභ දිහා බලන්න. එයා සන්තෝෂෙන් ජීවත් වෙන එකින්ද මේ චින්තන රටාව පුරුදු කරපු ගමන් අපිට ඕනම වැඩක් සන්තෝෂෙන් කරන්න පුළුවන් තත්ත්වයකට අපේ මනස හදා ගන්න පුළුවන්. හරිද? ආඝාත පටිවිණේ සූත්‍රය කියන එක අපි දවසක සම්පූර්ණ මේ වැඩසටහනේ කතා කරමු. ලෝකයේ කිසිම කෙනෙක් ගැන අප්‍රසාදයක් ඇති වෙන්නේ නැති වෙන්න හිත හදාගෙන ජීවත් වෙන හැටි එක තියෙනවා. මතක තියාගෙනම මාව කොහොම හරි මේ සූත්‍රය මේ කතා කරන්න පොළඹව ගන්න ඕන දවසක. ඒක වැඩි දෙනෙකුට යහපතක් වේවි. නැත්තම් හොයලා බලන්න අපේ පින්වත්නි. මේ සූත්‍රය තියෙනවා අපිට කිසිම මිනිසෙක් ගැන අප්‍රසාදයක් ඇති වෙන්නේ නැති වෙන්න කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා. මොනම තත්වයක් යටතේ හරි. හරි. ඉතින් මේ ඔක්කොම අර අහපු ප්‍රශ්නෙට උත්තරේ මට මේ ප්‍රශ්නෙට උත්තර දීලා නම් අද නම් ඉවර කරන්න බෑ. දැන් මම ආයෙ ප්‍රශ්න අහන්න දෙන්නේ නැතු මේකම කියවගෙන යනවා. මොකද මේ ප්‍රශ්නේ ඒ තරම් දිගයි. ඒක ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද මේ ප්‍රායෝගික මේ උපහාන්සේ හරි ලස්සනට ඒක විග්‍රහ කරනවා. ප්‍රායෝගිකත්වෙත් එක්ක සම්බන්ධ කරමින් තේ අපි ධර්මයේ ඇසුවාට හුදු මේකෙන් කුසල ගවේෂීරයට අහන්නේ පරමාර්ථයත් එක්ක හුදු ධර්ම දේශනාවක් ඇසීමම නොවේ. ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගෙන තියාකාරයෙන් මේක සාකච්ඡා කිරීම. උපහාන්සේ තවදුරටත් ඒ විග්‍රහ කරනවා. කිව්වේ ඒකයි. හැම වෙලේම අපි බලන් දෙනවා මේ තුල අපිට අවශ්‍ය කරන සිතුවිලි උපද්දවන්න පුළුවන් මේක කොච්චර සුභ ආරංචියක්ද නේද මේක කොච්චර සුභ ආරංචියක්ද කියන්නේ ඇත්තටම විෂම වූ සිතුවිලි හින්දා ලෝකේ සමහර අය තීරණය කරලා තියෙනවා මම මේකට මේක අභියෝගාත්මකව කතා කරන්න පුළුවන් හින්දා මේක වැඩි හිටි අය වැඩියෙන්ම නරඹන වැඩසටහනක් හින්දා අපි ධර්මයේ තුලින් යමක් සිද්ධ කරන්න පුළුවන් කියන එක කියන්නේ මම යම් කිසි කාරණාවක් ගණ්ඩත සාකච්ඡාවට කියන්නේ අපිට විශේෂය තමයි ඒ කාරණාව. ඒ කියන්නේ දැන් ඔය ලිංගිකත්වය කියලා කියන එක කතා කරන්න පුළුවන් දෙයක්. මේ සමාජයේ දැනට යනවා ලොකු රැල්ලක්. ඒ කියන්නේ අපි කියන රැල්ලක් යනවා. කෙනෙකුගේ මානසික අයිතිවාසිකම් වලට ඉඩ දෙන්න ඕන කියලා මේ අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැති විවාහයන් සිද්ධ කර ගැනීම. එහෙම කිව්වම තේරෙනවනේ මම මොකද කියන්නේ කියලා සාමාන්‍ය සමාජයේ. මේක සමහර රටවල මේක ඇති කරා. ඒක ඇති කරාට පස්සේ සිද්ධ වෙන සිද්ධිය ගැන හුඟක් අය තේරුන්නේ නැහැ. හරිද? ඒකින්ද විශාල පිරිසක් විනාශයට පත් වෙමින් තියෙනවා දැන්ට. මේ බලන්න මම මෙහෙම කියන්නම්. සමහර අය ඉන්නවා මේ දෙපැත්ත තටම යම් කිසි කැමැත්තක් තියාගෙන ඉන්නවා. හරිද? එතකොට සමහර අය ඉන්නවා එහෙම තාම එහෙම කැමැත්තක් නැහැ. එක පැත්තකට නරක පැත්තට අපි කියමුකෝ විකෘති පැත්ත කියලා අපි කියමු විකෘති පැත්තට විතරක් කැමැත්ත තියන අය ඉන්නවා. හරි ඒ කට්ටියගේ මානසිකත්වයට ඉඩ දෙන්න ගිහිල්ලා මොකද වුනේ? මේ මැද ඉන්න කොටසක් ඉන්නවා. ඒ කට්ටියේ දෙපැත්තටම කැමැත්ත තියාගෙන ඉන්න කට්ටිය හරි පැත්තට වැටෙන්නයි ඉන්නේ. නමුත් නීතිමය වශයෙන් අර පැත්තට ඕන තරම් ඉඩ දුන්න හින්දා ඒ කට්ටියත් වැඩි පිරිසක් මේ පැත්තේ ඉඳන් හරි මැද හිටිය කට්ටියක් වැරදි පැත්තට නැඹුරුනහම ඒ ජීවිත සම්පූර්ණ නැහැ. ඒ ජීවිතවල ප්‍රශ්න වර්ගයක් තියෙනවා. එකක් ඒක. අනිත් එක තමයි ඕනම සිතුවිල්ලක් ඕන පැත්තකට හරවන්න පුළුවන්. කෙනෙක් කියනවනම් මේක කරන්න බෑ කියලා. මේක කරන්න මුලදී බොහොම අමාරුයි. නමුත් මෙනෙහි කිරීම ඕන කරනවා. යම් කිසි මානසිකත්වයක් තියෙන කෙනෙක් කියනවා නම් මේ මානසිකත්වය අයින් කරන්න බෑ කියලා. ඒක අයින් කරන්න බෑ තමයි කාටද? තිරිසංගත සත්තුන්ට. හරි, එයාලගේ මනස දියුණු නැති හින්දා. මිනිස්සයා කියන කෙනාට වැරදි සිතුවිලි වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා හරි සිතුවිලි වලට එන්න අදාළ කරන මෙනෙහි කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට උපතින් ආප එකක් කියලා නැහැ. උපතින් එනවා, එන්නේ පුරුදු. උපතින් එනවා කියන්නේ උප්පත්තියේ යම් කිසි කොටසක ඔළුවේ කොටසක වෙනසක් වෙලා උපදින්නේ නැහැ. හා, එහෙම උපදිනවා කියන්නේ ඒකත් වෙනස් කරන්න පුළුවන්. අපේ ශරීරය කියන්නේ වෙනස් වෙන එක. අය විද්‍යාත්මකව ඔප්පු කරනවා නම්
ඒවගේ දෙයක් වැඩියෙන් මොනවා හරි මනසේ තියෙන කොටසක නැත්තම් මස්තිෂ්කයේ තියෙන කොටසක මොනවා හරි පැත්තක ප්‍රශ්නයක් තියෙනවා මේ දරුවට ඒකින්ද මෙයා මේ වගේ පැත්තකට නැඹුරු වෙන්නේ කියලා මම මේ වැඩි දිනකට ලොකු යහපතක් වෙන්න ඕනේද මේ කියන්නේ මේ හරි යන ලොකු මේ තියෙනවා යන ලොකු ප්‍රවණතාවයක් තියෙනවා මොකද මේක මොකද මේක මේ විකෘතිතාවයන් ඇති කරගෙන ජීවත් වෙන්න ඕන කාලයක් නෙවෙයි රටේ ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවක් මෙවැනි වෙලාවක අපි නිවැරදි සංකල්පනාවලට එන්නම ඕනේ මේක හරිම විනත් ආකාරයක සංස්කෘතියින් අපි ආදරයෙන් වැළඳගත්තා හරිද අපේ තිබ්බ දේශීය සංකල්පනා මේ ඔක්කොම සංකල්පනා හින්දා කියන්නේ දේශීය සංකල්පනා කියලා කියන්නේ අපිට උරුම වෙච්ච අපේකම රැකගන්න පුළුවන්කමක් තියෙන අපූර්ව සංකල්පනා තිබුණ අපිට උදාහරණයක් කුල දරුවා කුල දියණිය කුල දියණිය කුල කුමරුවෙකුට කුලගෙට යනවා කියන ඒවල තියෙන අර්ථය මොනවද ඔය කියන්නේ මේ ಜಾති ભેද වගේ තියෙන කුල ભેද ගැනද නැහැ නැහැ කුල දියණිය කියලා කියන්නේ චරිතවත් දියණියට කුල කුමරුවා කියන්නේ චරිතවත් පුතෙකුට කුල ගේ කියන්නේ චරිතවත් යහපත් තැනක් ඒ සංකල්ප උපරිම වශයෙන් තිබුණා අද සාමුදුරනේ මංගලරියුම් පතක් ගත්තත් අවල් කුල කුමරුවා අවල් කුල කුමරිය සමග අතනත ගැනීම කියලා සටහන් කරන්නේ නමුත් මේ දෙන්නාගේ තියෙන සංවර බව එදා හරියට මේ ඇගයුවා නේද ඒක කොහොමත්ම අර මේ මිම්මක් ඇති කරගන්න එක හරි කියලා කියන්නේ නැහැ මම ඒක නෙවෙයි මේ කියන්නේ නමුත් චරිතවත් බව සංවර බව සංවර බව යම්කිසි ශාරීරික දෙයකින් මනින්නට බෑ එතන කොහොමත්ම නැහැ අපි එහෙම නෙවෙයි චරිතවත් බව කියන එක පැහැදිලි හැසිරීමෙන් මයින්ඩ් පුළුවන් නමුත් අපේ අම්මලා අපේ වැඩිහිටි අම්මලාත් මොකද කරේ විවාහ මංගල්‍ය දවසේ මේ දෙන්න එක එක තැන්වල ගිහිලා නරක විදියට හැසිරිච්ච සමහර විට ඉතාම අශෝභන දේවල් මොකද කරේ ගෙනල්ලා වීඩියෝ පටයකින් පෙන්නවා මේක කොහොම කිව්වට තේරෙන්නේ නැත්නම් ඔය ප්‍රී ෂූටින් කියලා ඔය කියන්නේ නේද ඒක ඔක්කොම ආදරෙන් වැළඳගත්තද නැද්ද දැන් හරිද රැල්ලක් වෙලා දැන් සනීපද නැද්ද අපේකම් අයින් කරපු ඒවා නේද එක්කෙනෙක් එක දවසක් මට ගෙනල්ලා එක පුතෙක් පෙන්නනවා අපිට ආවේනික ඇඳුමක් තියෙනවා සාරිය කියලා හරිද ඒක ගැන මේ මේ අපේ මේ සිංහල දියණිය ජනප්‍රිය කෙනෙක් කතා කරනවා ඒක නිකන් කියවෙන්නේ නැති විදිහට කියන්නේ මේ අර අර මට ඒව හොඳ නෑ මං ඒව කියලා පෙන්නන්න මේ අය දැකලා තියෙන තරම් මේ මේ අර කියන සාරිය කියන වචනේ කියවෙන්නේ නැති විදිහට එයා කියනවා මේ අර මේකද මොකක්ද එකක් කියන්නේ අයියෝ කියලා හිනහ වෙන බක් බක් ගාලා මේවට හරියට මේ අපේකමට ගරහලා හිනහ වෙනවා අපිට අනන්‍යතාවයක් රටක් විදිහට ජාතියක් විදිහට අනන්‍යතාවය ආරක්ෂා කරගන්න මේ රටේ මිනිස්සු දැනගන්න ඕන මේකට සියලු සංස්කෘතීන් ටික ඔක්කොම එකතු කරගෙන ඒවට ආවඩන්න ගියාම මෙහි ඉඳන් වෙන කොහෙවත් තියෙන ඒවට ආවඩන්න ගිහිල්ලා දැන් හරි සනීපයි නේද එයි මං හරි සනීපයි කියන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ හිඟන්න බවට පත් වෙනවා අතපානාය බවට පත් වෙලා නේද මොන ලැජ්ජාවත් මේ ඔක්කොටම හේතුව තමයි අපේකම ආරක් අපේ ආහාරය අපි රැකගත්තේ නැහැ අපේ ආහාර රටාව රැකගත්තේ නැහැ අපේ ආහාර බීජවත් අපි රැකගත්තේ නැහැ නේද ඉතින් ඒවයි මොකද උනේ අපේ සංස්කෘතිය සම්පූර්ණ විනාශ වෙලා ගියේ අපේ කියලා දෙයක් නැති දැනකට වැටලා වෙන දේවල් වල ආවඩන ගතියකට ඇවිල්ලා ඒකද මේ නිවැරදි සංකල්ප නැවත සකස් කර ගන්න ඕන වෙලාව මොකද අපිට ආඩම්බරයෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් තිබුණා අද දන්නවද විදේශ රටවල් වලට සමහර අපේ දරුවෝ ගිහිල්ලා රැකියාවක් හොයාගන්න පෙර හිඟා කරනවා කියලා දන්නවද රැකියාවක් හොයාගන්න බැරුව හිඟා කරනවා මෙහි අපේම මිනිස්සු රවට්ටලා අපි විසිටින් වීසා කියලා කියන්නේ සමහර මැද පෙරදිග රටවල් වලට මේ වගේ වීසා හදලා දීලා යන්න ඉක්මනට ගිහිල්ලා හොයාගන්න පුළුවන් කියලා යවලා එහෙ ගිහිල්ලා අන්තිමට ලංකාවෙන් සල්ලි ටිකක් ගෙන්න ගන්නවක්වත් ඒ කටට ප්‍රමයක් නෑ. මෙහෙන් මුදල් ගෙන්නගෙන ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා. නමුත් මෙහි ආයතන එහෙම කරන්න බෑ. තැන් තැන් වලට වෙලා යාචකයෝ විදිහට ජීවත් වෙන මට්ටමකට අවිල්ල තියෙනවා. අතීතයේදී මෑත අතීතයකදී අඩුම ගානේ එලිමහනේ වැඩක් කරේ නෑ අපේ මිනිස්සු. පිටරට ගිහිලා ගොඩක් අඩු ඒ වගේ දුෂ්කර කාන්තාර ප්‍රදේශවල අනිත් රටවල් වල එහෙම හිටිය අපේ කට්ටිය එහෙම හිටියේ නෑ. අපේ කට්ටිය අද එලිමහන් රැකියාව විතරක් නෙවෙයි හිඟා කන තත්ත්වෙට පත් වෙලා තියෙනවා.
එතකොට කෝ දැන් ආඩම්බරේ මේ ඔක්කොට මොකද මේ වුනේ අපි මේ සංකල්ප ඇති කරගන්නව තාමත් අපිට නැගි හිටින්න පුළුවන් විසඳුම් හොයනවා විසඳුම් හොයනවා කියලා කියන සංකල්ප වල වැරද්ද මම මේ කියන්නේ කවුරුත් බලාගෙන ඉන්න විසඳුමක් හොයනවා කියලා පිටර රටකින් කීයක් හරි හම්බුනා නම් විසඳුමක් ඔක්කොම විසඳුම් කියලා වෙන හවල අපිට මෙච්චරක් දෙන්නකෝ මෙච්චරක් දෙන්නකෝ කියලා ගෙදර බඩගින්න ඉන්නකොට ගෙදර ඉන්න වෙලාවක ඇත්තටම අපේ තාත්තලාට ආර්ථික වශයෙන් හානියක් වෙච්ච වෙලාවවල අතීතයේදී අම්මයි තාත්තයි දෙන්න මොකද කරේ කාගෙන් හරි කීයක් හරි හොයාගන්න ගමන් තමන්ගේ ආදායම වැඩි කරගන්න මොන හරි කරාද නැද්ද නේද අපේ අම්මයි තාත්තයි ගැන මතක් කරන් අතීතයේදී අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ගෙදර ප්‍රශ්නයක් තිබුණා නම් ඒකට මොන හරි ක්‍රමවේදයක් හෙව්වා ඉස්සෙල්ලා කීයක් හරි ඉල්ලගත්තා හදිස්සියක් වුණා නම් ඒ නැතත් එයාලා පවුල අරගෙන යන්න අවශ්‍ය කරන වගාවක් කරමු නැත්නම් ව්‍යාපාරයක් කරමු පොඩි කඩයක් දාමු නේද මොන හරි දෙයක් කරා මේ ආර්ථික න්‍යායවක්වත් අපේ අය ළඟ නැද්ද කියලා හිතනවාට අපි ඔක්කොම දත නියවගෙන බලාගෙන ඉන්නවා පිට රටකින් කීයක් හරි හම්බෙලා මේ ප්‍රශ්නේ විසඳනවා එහෙම බලාගෙන ඉන්න ගමන් කමන්නේ බලාගෙන හිටියට ඒ ඉන්න ගමන් අපේ ආර්ථිකය වර්ධනය කරගන්න සංකල්ප හැදෙන්න ඕනේ අපිට අපි මොනව හරි කරමු වවමු මොනව හරි අපිට පුළුවන් දෙයක් කරමු කියලා මේ සංකල්ප වල තියෙන වටිනාකම මම කියන්නේ ඒකින් දා නිවැරදි අපිට ජීවත් වෙන්න ඕන කරන නිවැරදි සංකල්පනා හදා ගැනීමේ වගකීම අපි ළඟ තියෙනවා තමන්ව හදාගන්න එකේ වගකීම තුර කාට තියෙන තමන්ට හෙට මට තල අස්වැන්නක් ඕන නම් අද මට තල අස්වැන්නක් ඕන නම් මට ඒක නැහැ ඇයි නැත්තේ මම අතීතයේදී මගේ ඉඩ මේ තල වැපිරුවේ නැහැ ඒ හින්දා අද මට අස්වැන්න නැහැ හෙට මට අස්වැන්නක් ඕන නම් මම අද මොකද කරන්න ඕනේ හෙට කියලා කියව මම අනාගතයේදී අනාගතයේදී අස්වැන්නක් ඕන නම් මම මොකද කරන්න ඕනේ අද වපුරන්න ඕනේ එහෙනම් මට අද සරුසිතුවිලි නැහැ මම අද කම්මැලියෙක් Taman තේරුම් ගන්න මම අද කම්මැලියෙක් මම අද සල්ලාලේ මම අද විකෘති ආසා තියෙන කෙනෙක් මම අද බේබද්දේ හරිද ඒවා නවත්තන්න අවශ්‍ය කරන සංකල්ප මට නැහැ එහෙනම් මම ඒවා වපුරන්න ඕනේ වපුරුත් අස්වැන්න තියෙනවා කීයතු ගොඩාක් දේවල් ඔය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං වපුරන විදිහ තමයි අස්වැන්න එහෙනම් හැම විසම චර්යාවක්ම සම චර්යාවක් බවට පත් කරන්න පුළුවන් කියන අභියෝගය බුද්ධ ධර්මය තුළ තියෙනවා මම හිතන ඉතාමත්ම ප්‍රායෝගික මේ සම්මා සංකල්පයේ මේ තියෙන අනුකොටස් ගලපමින් අද වර්තමානික ජීවිතයටත් මේ කෙලෙස කලපකට දෙන්න පිළිබඳව මැනවින් ඔබ වහන්සේ තේරුම් කර දෙමින් ඉන්නේ අපි මේ කිං කුසල ගවේසි වැඩසටහනේ මේ සතියේ අවසන් මිනිත්තු කිහිපෙන්නේ අපේ හැමදෙරුනේ මා ප්‍රේක්ෂක ගාරෙන් මාහට යොමු වුණු ප්‍රශ්නයක් මා ඔබ වහන්සේට යොමු කරනවා දැන් මේ සිතුවිලි ගැන කතා කරනකොට දැන් මේ චුතිසිත කියලා එකක් අපි කතා කරනවා දැන් මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් මම අහන්නේ දැන් කෙනෙක් දිගින් දිගටම පව කරමින් අධර්මිකව ජීවත් වෙලා කිසියම් ආකාරයකට මරණාසන්න මොහොතේ පිංසිතක් පහරන දිවි ලෝක යන්න පුළුවන් වෙයිද පුළුවන් ඒක ධර්මයේ තියෙනවා හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කර්මය ගැන අපි වෙනම කතා කරන්න ඕනේ දවසක ඒක අපි කියවනේ කතා කරනවා කියලා එතකොට උත්පත්ති ලැබන්න හේතු වෙන ජනක කර්මයකින් උත්පත්ති ලැබුවාම ඒක නැති වෙන්න හේතු වෙන තව උපපීඩක උපඝාතක ආදි වශයෙන් තියෙනවා අය මේක අපි මේවා වචනත් එක්ක අපි මේ අර්ථ දැක්වීමත් එක්ක වෙලාවක් කතා කරමු නමුත් මම මේකට ප්‍රායෝගික උත්තරයක් දෙන්න මිනිස්සෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් ගැන ගන්න මව් කලල අවස්ථාවේදීම සමහර අය මැරෙනවා සමහර අය උත්පත්තියේදී මැරෙනවා සමහර අය ඉපදිලා මාසෙන් මැරෙනවා ඇයි ඒ සමහර අය අවුරුද්දෙන් මැරෙනවා සමහර අය අවුරුදු 5න් මැරෙනවා 30න් මැරෙනවා 40න් මැරෙනවා මොකද එහෙනම් එයා ලබාගත් අර චුතියෙන් විතරක් ඔක්කොම කරන්න බෑ කියන එකකින් තේරෙනවනේ හරිද ඒකින්ද මේක බොහොම හොඳ විෂයක් දැන් එතකොට ආගත පටිවිණේ සූත්‍රය ගැන කතා කරන්න තියෙන ඒ ඔක්කොටමත් ඇදී කර්මයේ තියෙන කාරණා ටික අපි උපස්තම්භක කර්ම උපපීඩක කර්ම උපඝාතක කර්ම ආදි වශයෙන් තියෙන ඊළඟට ditta dhamma vedaniya කර්මය ඒ වගේම අපිට චුතියට හේතු වෙන
ගරුක කර්මය ආසන්න කර්මය ආචින්න කර්මය කටත්තා කර්මය මේ විදිහට තියෙන කර්ම විග්‍රහය මම හිතන්නේ සාමාන්‍ය ජීවිතයට අපිට ගලප ගන්න වෙයි මන්ට එහෙම උනොත් අපිට ටිකක් අර ජීවත් වෙද්දී හරියට ජීවත් වෙන්න ඕනේ කියලා තව හොඳ අදහසක් එන්න තියෙන ඉඩකඩක් තියෙනවා අපි මේ ආරෂ්ඨාංග මාර්ගයේ කතා කොට ඉන් අනුදුරු හෝ අපිට මේ මාතෘකාව පිළිබඳව කතා කරගන්න ඊට ප්‍රස්තාවක් විතර කරගන්න පුළුවන් ඉතින් මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට හිතවතියන්ට ඉතාමත්ම මනාල ලෙස අද දිනේ අපි මේ සම්මා සංකප්පේ පිළිබඳව කතා කළ දෑ අවබෝධ වෙන්නටයි කිය අවබෝධ වන්නට ඇතයි කියලා අපි විශ්වාස කරනවා ඉතින් අපිට මේ සතියේ කිං කුසල ගවේෂී වැඩසටහනට ලැබී ඇති කාලය අවසන් වෙනවා ඉතින් ලබන සතියේත් අපි බලාපොරොත්තු වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම ඉතිරි කාරණා පිළිබඳව ගැඹුරින් වගේම ඊටමත් ප්‍රායෝගිකත්වය හා සම්බන්ධ කරගැනීමෙන් කතා කරන්න. ඉතින් අද දිනේත් ඊටමත් ගෞරවයෙන් යුක්තව මා ස්තුතිවන්ත වෙනවා. নমস্কার පූර්වක ස්තුතිය පිරිනමනවා. කොළඹ හත විපස්සනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති. ඒ වගේම වැය උඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අවසරයි අපේ උඩුදුම්බර කාශ්‍යප අපේ හාමුදුරුවන්ට උපවාසයේ වටිනා කාලයේ කැපකොට අපිට මේ ධර්ම කාරණා තේරුම් කර දෙන්නට රූපහානි මැදිරියට වැඩියාට. ඉතින් අපි සමුගෙනට සෝදානම් වන්නේ ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. තෙරුවන් සරණයි.